ආදරනියදරුදරයනි අපේ මීට ප්‍රථම පරිච්චේද කීපයකින් මූල්්‍ය කළමනාකරණය කියන ප්‍රබලම පාඩම් ඒ එකේට අදාළව සකන් පේප්‍ර ගෙනම් විහු ගත ප්‍රශ්සපත්තරයට අදාළ පසුගේ විභාග ප්‍රශ්න පුළුල් ලෙස විශලේෂණය කළා ඊට අමතරව දෙදස් විසි දෙ විසිතුුණ විභාග ඉලක්ක කරලා බොහොම පරිශ්‍රමයකින් මම විසින් සම්පාදනය කරපු අනුමාන ගභාග ප්‍ර් කහිපයකුත් සාර්ථක සාකච්චා කළ එහිද අපි මාගිනිස්කී අනුව ලකුණු ලබාදන රටාව පිළිතුරුල ස්වභාව ප්‍රශ්නවලට ප්‍රවේශවනාකාරය අදී කරුණු ගොඩා අපි සාකච්ඡා කළ දැනුවත් කරා. මොකො අපි දැල් ළමයි ගොඩක් වෙලාවට හිතන්නේ මොනහර අපි උගන්න කුසිල බැස්ස එකකටබාඩන් කරග ල ලේනොවාගේ එකක් දී බෑ හෙව. ර භාග ප්‍රශ්නවලට පිළිතුරු ලියලා. පිළිතුරුුවල ප්‍රමාණය ස්රූපය යටතැන් ස්ොභාවය ලැබෙන කකුුණු ප්‍රමාණයකැන් හොන්දවබෝධිකින් ඉන්න. ඒම අවබෝධක ඉන්න ඉන්න ශිෂ්්‍යෝතමයි ඉදිරිටඇන්. මොනොහරි පිළිතුරක් ලිවටහරි යන්න කොච්චර විශේදන ගත්තන් කොච්චර විශේදන ගත්තත් ලිවීමට තාක්ෂණයක් තියෙනවන් ඒ තාක්ෂණයතමම මතුකරයි ඔය ප්‍රසපත්‍රරසාකච්ඡාව සහ අනුමානු විාග ප්‍රශසාකච්ඡාව. හිතනක පරම පයෝජන ගත්ත කියර. තේරවා එක ඔබ සෑම ප්‍රශ්නයකට ප්‍රේවීමද පිතුර ේද දැන න මේ ප්‍රශනේ ක්ද. මේක සවභාවේ කදරටාවමොක්ද. පිතුර යන්නන්නේ ොහමද මේක විශ්ලේෂ ත්මගේ පිතුරක්ද කරනු විතරක් ඇද. කරුණු වෙනම නම් කරල පැහදිලි කිරීම් කරණ්ඩ ඕනන්. ක වෙනස්කම් දහන්නේ වෙනස්කම් කීයක්ක්ද දෙකක් ද හරද. ලකුණු කියද. එනගේ ලකුණ ඕන වෙනස්කම් දෙකද හතරද. එහෙමල්. ඒ ත පර පහක් දාහක්තු රගරතමයි පිළිතුරු ද නතරරට පිතුරු සාර්ථක වය. පරරිපූර්ණ පිළිතුරක් වෙන් පරීක්ෂකවරයට කිසිසේත්ම බෑර කල නොහැකි ලුුණ ලබ දීතුම පිළිතුරක්වවෙන්නතක කොටයි ඒ වගේ ප්‍රබ්ැන ඔබ පිතුරල ව මේද ඔබේ ප්‍රබලත්වය. ඔබේ බලසම්පන්න බව ඔබේ දැනුම් ආකරය නිවාර් බ ඔබේ පිතුරන්ින් පිබික කර ෝ ඒකර ලොකු සහයක් ගත්තමහිතන බත් උත්සාහයිම ප්‍රජණගත්ත කියලා ඉට අමතරව ඒ ප්‍රශ්න පදනම් කරගෙන විවිධ අනුමාන ප්‍රශ්න නැත්තං ආදර්ශ ප්‍රශ්න අපි කීපයක් නිර්මාණය කළ පෙන්නවා. ඒ නිර්මාණය කරන පෙන්න්නපුුව ඔබ ඉදිරියට අරගෙන ආයයිතු මයිකලත් මං කිවෝ. ඔබ නිවසයින්දක් දවසකට ප්‍රශ්ට තුනක් හතරක් පහක් හදන් පිළිතුරුත් ගුණු කරන්න ලකුණුත් ඔබම තිරණය කරන්න ඒ හොඳ විභාග ව්‍යායමයක් ඒ විභාග වි්‍යායාම අනුගනය කරන කිසි දු ශිෂ්‍යයකරු ශි්්‍යාවකට ාහගදලක්ුණු අස පහට අඩුවල්ල ුල්ලවෙන්නන්නේ අසු පහරි වැඩීම තමයි කුල්ල ග ඕන ේෂ මක කිය පැදිලිද අපි අද පාඩම් පරිච්චේදය තුළින් සාකච්ඡා කරන්න උත්හ කරන්නේය පලවෙනි ප්‍රශ්්‍රපත්තරේ එනම් වාස්තයක ප්‍රශ්පත්තරේ කට පෑදගක්ලබෙන ප්‍රසපත්තරේ ඒ ප්‍රශසපත්තරේ සම්බන්ධයෙන් පසුගේ විභාග ප්‍රශ්න ඉන් අනතුරු අපි සාකච්ඡා කරනව සානයේදී අනමාන විභාග ප්‍රශ්න රාශයන් මං හැමදාම කියන දේ දැන් වෙන්න වෙනවා මොකක්ද සකන් පේපරකට වඩා ලංකාවේ උසස් පෙල ව්‍යාපරද්දිනය ප්‍රශ්සපත්තරයේ දී අසාර්ථක වෙන්නේ පලවිනිි ප්‍රශසපත්තරේ ඒගොලු දන්න තැන්ම මේ කියන දේම හැම දෑමෝගොල්ට කියනවා නිකන් හරි සැකැඇතින මනුසෙම ොුණවාද කියන්න කියල එක ුරු කියේනවද නැතන් හිතල ක කියනවද නැ පිවු අන්ු කරන්න කියන ද හිතනෙන නම් සැකඇති න ෝලගිස් කොල ඉ යා පරත්දින ප්‍රස්්ක පත්තය සම්බන්ධින් පේපමාකින් යන පරින්නත ගුරුරු න්න. සයාලය හලපලනම අපි දන්න ගුරුවරක් කිව්වා තේරවාද ඩීපි කතන්රෙන් නැතු කියන්නක කිව් ඇත්තත්තිනදගල එකගොල ිතුුර කිය ඇත්තකතාවගොතමයි. මොකක්ද සැකන්පේපරකේ සමහරවිට ලකුණු හැත්ත පහසු අසූ පහ නුවගත්ත ළමයි සෑහෙන ප්‍රමාණයක් ෆස් පේපරගනකොට ලුණු හතලිය හතලිස්පහ පණහා පනස් පහට සීමේලුම්. එකෙන් තේරනවා ප්‍රශ්ටපත්තර දෙකට ළමයා ක්‍රියාත්මකවන අසමබරතාවේ සමබරතාවයක් නෑනි. ප්‍රශ්ටපත්තර දෙකට සමබරතාවකින් පැයි ප්‍රවේශවෙන් තේරවාද. එනිසයි ප්‍රශ්්‍රපත්තර දෙක සම්බන්ධයෙන් තමන්ගේ පිළිතුරුලි වීමේ සමබරතාවේ රඳවාගේ නැහැකිිත හොම දකින්. කොච්චර දක්ෂලමෙක් වුණත් දිවිනි ප්‍රශ්පත්‍රය ලකුණු සියම ගත්ත කියන්නක. කොට මේකට හතළියයක් ගත්තම අසාර්ථකයින හතලියයක් ගත්තුත් එක සිය හතලියය දෙකින් බෙදදදිගීද හැත්තාව ඒ ඒසාමර්ථයක් නෑයි අසුවක් ගත්තු මේකට පනහක් ගත්තු ලකුණ එක සිය තිහායි ලකුණ හැට පහයි දෙකින් බ එකැනු පරිම බීකක් කරයන් මොන තරග පරාධඇද කලට ඇත්ත්‍ර මේ කපරාධයක්නෙ එනිසා ඒ අනර්ථකාරී තත්ත්වයට පත්වවෙන්න එපා කෙලමක් නැවත්ත නැමත බොට සපත් කරන මේ ෆස්ේපර එක සකන් පේපර එකට ළමට ලකු හැත්ත පැහන් උඩ ගන්න පුළුවන් කැනන්නේේ ගැන විසි නිර්දේශය ගැ ගැඩලුවක් නෑන එකලම ඉගෙන ගෙන තියෙනවා ඇතින් ෆස් පේපරකිද ලකුණු හතළලට පහටවැටන් ඒක මූලික හේතුමක් කීපයක් කිවනේ එකක් තමයි පුදුවේ ව්‍යාපාරද්දිනය පේපරක ලේස කෙන මත ඉන්නවන්නේ ඒලොල්ල ඉක්ොනමික්ස් එකවන්ට බිසිස් ටඩිස් ගත්තම ගොඩක් ළමයි දැන් දල වසයෙන් ලමයි හැත්ත දහක් පමණ උසස් පලි විශය දහරාවෙන් මේ වන් විශේ දහර ලියනවනිින් කොමස් ස්ත්‍රීම් එක හැතද ඇරේජ ලියනවා ඔ හැත්ත දැම් වැඩි ප්‍රමාණයක් සීට අනුවක් පහිතාගෙනඉන්නේ බස්පපර ලේසි එකකවන්ට නමාරු එකෝන්න මාරු එහෙමත් ඇත්තරම කාලයක් තිබුණ කළ මමත් පිළිගන්නවා සහර කාලවල පිටපිටම සට අනුව අනූපහා ගැන විභාග සමත් ප්‍රසතයැන විශය සම ප්‍රසතය එන්න වියස්සුල එකකුන්ඩල සීට හතළලිය ඇපනහයි එකකෝන්වල සයට තිහයි එහෙමත් කාලක් තිබුණා ද මම රජයේ පාසලක උගන්වන සමයේදිී මට මතකයි ඒ සම්ලික තිර ප්‍රතිපලාව පින්න්සිිපල්ලතින් කියෙනන පපර්සන්ටයි මගේ විශෂ හම දෑම සීර සීයයි වගේ විෂය හම දෑම ස්කෝල්ලමයිගේ සීර සීයයි එකවඋන්ටින් සසිට හැටයි ට හතලියයි පනහමුම තිබුණේ නමුත් දැන් තත්ව වෙනස් අමත කරන්න දැන් තත්ත්ව වෙනස් දැන් මේ පහුගගේ අවුරුදු පහම බලන් දෙදස් විසේ දැන් ආපස්සර බලන්න අවරුදු පහේම පහේම තුන්වන ප්‍රතිඵලවාර්තාගළේ ව්‍යාපරද්ධයෙන හොඳටම පළවිනි තැන්ටාවේ එක්කෝ එකකවස් එක්ොයිකෝන් ගඩක්වෙලට කවුන්සාාවේ දෙකයි කෝන් තුනමීජසි එමනම් ව්‍යාපරද්ධනය පේපර ලේසි නම්තුන්වුණ දැන්ට වැරන්නේ එය පරණ සාම්ප්‍රදායක මතේම තා මරගනය නවා ැන් වෙනස් ලෝකෙ බොහෝදේ වෙනස් එෙනවන් තේෙනවාත්. එතකොට මොක දේතු දැන් විෂය හරි කාලීනයිනි කාලීන තොරතුරුලින් හරියට පේපරකට ප්‍රශ්ගනඇතුළත් කළ තියෙනවා.ඒවගේම යම්යම් සිද්ධියත් දිනෙන්දානු විශය දැනගත්තර මද තමන්ට සාමාන්දැනීම පිළිතුරු ලිවීමේ දක්ෂතාවේ ඉදිරිපත් කිරීම හැකියාව වැනි කුසලතා කීපයක් බලපාන. එද ්‍රසත්තර ික් සංකීර් ගොඩක්නේ ිකක් හැබැයි ඔබේ සංකීර්ණත්වයට හුරු කරවීමල අපි කරන්නේ විශේස ප්‍රශ්නපත්්‍ර සාකච්ඡා කිරීම තුළින් අනුමාන ප්‍රශස සාකච්ඡා කිරීම තුලින් අපි ඒ සංකීර්ණත්වයට බොහොඳින් හුරුරනවා හුරු කරම පට එක සංකීර්ණ හේතුවක් නෑ එනිස පොදේBSපේරක ලේස කෙන මතෙන් අයින් වෙන්නට ඕනු විෂයන්තුනම ලේසි හරිටකොත් ලේසි නැත්තන් වියන්රු මාරුකයට පොදු මතය එකට. ූලිකෝම ඒන් පැහැරවෙ ඒකයි ල්ල දුසාධකයන වියස් ලේසි කෙනෙක් ඒකෙන් හැරු නම ඊලකට ගොල ප්‍රධාන කාරණලා දෙකක් පරද්ද ගන්න ඒයි මේ මේ ෆස් පේපරය එක මේ වාස්තික පේපර එක සාර්ථක වයෙන්. එකත් තමයි ෆර්ස් පේපර එක ලේසි ඒක ඉරිගහන ප්‍රශථපත්තරයෙන් ඔය ළමයිගේම වචන මගේ වචන නෙයි අපිටකර කනට හැනෝනිේ ඉරි ගහන පේපරගහම ලමයි කිය බොහොම බාලවිදියට ඉරිගාන පේපරයක නක ලේසි එ සහන එකන බහවරන ප්‍රස පත්තර. හෝර මේ ප්‍රශ් පනහත්තයන පහැන්තිය බවරන්න ඒක තරෙ කො හරි මොක්කර සිලෙක්කර ගන්න පුළුවන් එහමස එක්ර ගන්න බෑයි එට පස්සේ සමහරයන හිස්තැන් පුරුවු ප්‍රශ්න කොටත්වන් ඒක මොහරි පුරගන්න පුළුව මොහරපුහරි රන්නේ යන්න කොදෙහෝ මල්ෙ පල්ිල පපුරහරන්නේ. ඔන්න ඔය ළමය බරතවන්නේ පේපරක ගණන්ගන්න සැහැල්ලූට බාරගන්න එතනම තමයි අංකකර වරදී අංකදකර දෙවිනි සාදක මකක්ද? සෑම පාඩම් ඒකකේකම තියෙනම පාඩම් පරිච්චේද. පාඩම් පරිචේද න දැ උදාරණ කොසයෙන් අපි අවසාන්ට කතා කරේ මුල්ල්‍ය කළපනා කරන. පාලුස්සන පාඩම් ඒ එකකේ ඒකඇතිබුණට පාඩම් පරිච්චේද නමය. ඔය පාඩම් පරිච්චේද නමේ සමහට ඔු දන්නන්නේ පාඩම් පරිච්ේ නමයත් තියරකෙන ඔබෝධයක් නෑ. තේරවල්. එහෙම අවබෝධයක් තියෙන් ඕනේ අඩ ගනිි පාඩම් පරිචේද නම අංක ගනිතම යස නමේ කළමතු කරටගමක්න. රිචද කීපයක් තිබුණා එහෙමෝත් මත ඇැත්තපේ ඒ පාඩම් පරිච්චේ ද නමෙන්ම ප්‍රශ්නහනෝ ඕනෑම් ප්‍රධාන පාලක පරීක්ෂකවරයෙක් ස්වභාවයකයි ම හදින් අත් දෙනකද මම ඉගැයි මගේ ගැන්මීමේ ඉතිහාසේ තුළ ගත්තම කයි දෙකයි තුනයි හතරයි පාය හයි ප්‍රධාන පාලක පරීක්ෂකවරු හය දෙෙනෙක්ගේ ප්‍රශ්තපත්තර සම්පාධනය සම්බඳ මට දැකිම් තිී. එන් තුන්දනෙන්ම මගේ ගුරුවවරු ඒකෙන් දීර්ක කාලයක් වසර දාහතරක්ම ප්‍රශ්ශපත්තක සම්පාධනය කරේ මට විශවිද්ධාලය අලිවිකරණය ගන්නපු බොහොම සමීප ජේෂ්ඨ මහාචාර්වරේ තිය හැම දෙනාගේම ආකල්පම බොහොම ලගින් මට එකගොල ඇසු කරණ කෙනෙක් වසේ මට දැනගන්න ලැබුණ ප්‍රශ් පතරයට ගොල තරණය වන විදිී. ප්‍රශ්ට පතයට බරතැබීමක් කරනයගොල්ලු එකන්නේ දැන් ඉගොලු දක් බලනවා කිය ැිවිි සකන් පේපර එක ප්‍රශ්නාටයි රෝමිලක්කං රෝමිලක්කං පහයි න රෝමිලක්කං හතරයි ඒරෝමිලක්ංවල අයනවාන් හම ගු ප්‍රස්් ගණය කරනු ඒ ප්‍රශ්ට බදෙනව අර මාත්තුකා වලට මාත්තුකාල සෑපාඩම් පරිච්චේදයකට. ගෝමරි සෑම පාඩම් පරිච්චේදයකිින්ම ප්‍රශ්නයක් අවමෝසය එක ප්‍රශ්නයක් ආවරණය කරනු. සමහර කළමනා කරනය අලිවිි කළමනා කරණය වගේ ප්‍රධාන මාත්තුකාවලදී සමහර පාඩම් පරිච්ච දලින් ප්‍රශ් දෙකතුර ඇතුළත්වයෙනවා අොම එකක් මං කියයන්න ඕක ළමය තේරුන්ගන්නේ. ළමය හිතනවා සමහට තීරණයකර මට කියලා තියෙනවා. සමම අර අසවල් පාඩමි පරිච්චේ ලමයක කියන්නන්නේ අර පර්ශක්ෂණක සමන්කර සඒකමට වුල්ස ඒ කෝන්න ම ඒකනැතු ොමරි භගලියන සමහරයගෙන බයනතු සමංඟර පාඩම අයි කර ඉතිං ොහොම භය කරන්න. ඔබට ලක් එකතිබුණොත් හොඳයි. ඔබ ඉවත් කරපු පාඩම හෝ පාඩ පරිච්චේදයෙන් ප්‍රශ්න අවමෝසයෙන් අහල සහ ඔබ තෝරගන්න ප්‍රස්ථවල ඒ අයිංකරපු පරිච්චේද දෙහෝ පාඩම්ඒ එකග නොතිබුුණොත් ඔබ දිනුන්නේ ඇත ඔබ වාසනාවන්තයි. නමුත් මටද ඔබටදස්වභහධර්මයෙන් දෙන විදින විටක දෙනව වාසනාව විටික අවසනාව දෙරෝ. මමත් ඔබත් මනුෂ්‍ය වසෙන් වාසනාව අවාසනාව දෙකටම මොකදෙන් දෝලනය වවා. දෙකට මට හොුණ දෙදන්න වේවා.කාටවත් කියන බේ මට හැමදාම වාසනාව ලඟ වන කියන්න බේ. මට හැමදාමත් අවාසනාවතමයි මගේ රු මෙහම කියන්න බ ම කියන්න ඕනෙත්න. ඔයි දෙකට මුහුණ දෙන්නව නවා. පි කියන්න දැ ක්‍රිට් ගල බලවාන මත් ක්‍රිකට් පිස්සෙක් ලංකාවන්න දැන් ශේ ලංකා ක්‍රිකට්ටීමක සමහටමේ පරදින්නමෑන. ක්‍රිකට තරග දනනවා. සමට ම ව ක ද වැඩක් නැ බෙලුවත් ෙර බැල් න්ති නනි එකක්. ඒ ෙජ ක්කර ක බල චක් ද ආයිඩ පසම කොත කරන්න නිවයින් කරම් ලනවා ඒ මොක ඒ දවස ඒ දවස වාසනාවතියන්නේ ශ්‍රී ලංකා කණ්ඩෑමන් සමහට මෙැච්චකෝඩිීම ඉදිල්ල අනි පැත් මක දීවිකත් ඔ් කරන්න නමුත් වාසනාවතේ කණ්ඩෑයමට දතිීන් අන්තිම ඕර් ග කතු හරමකොදෙන් පෙරලි රදි චක් ද ඒෙතමයි අපිට බල පන් පේ පරි එකගත් එහෙමතම තේරවාද. ඔබට වාසනාව තිබුණුත් එදා දවස වාසනාව ඔබේ නම් ඔබට නහිමිලා තියන්නේ ඔබ අත්තර පාඩම් ඒකකේකම හෝ ඒකකෙන් ප්‍රශ්නයක් තිබුණත් ඒ ප්‍රශ් ඔබට බැහැ කළ තව තෝරගන්නපුළුවන් නැත්නම් ඔබ අතර පුපාඩම් පරිච්චේදවලින් ප්‍රශ්නාඩ අසිංහන් නමුත් ඔබ එදාදව ඔබට හිමිලා තියෙන අවාසනාවේ සලකුණ නම් නොකද වෙන්නේ. ඔබ තෝරගන්න තෝරගන්න ප්‍රශ්නයක් තුළ අරෝබ අත්තර පාඩම් ඒකින් ප්‍රශ්න තියෙන එතුර ප ඔබ ප්‍රශ්න හ උ ප්‍රශ්න පහ තෝරගත්තම ප්‍රශ්න පහහි ප්‍රශ්න තුනකම අ පාඩම් ඒකේ ප්‍රශ්න අපි රෝමිලක්කන්වලින් ගත්ත රමලක්කම් ප්‍රස නක්කතර ලියන්න බේ රෝමිලක් තුරක්යෙන් ප්‍රශ්න හයක් අයිනවා අ උත්තනකොට මොකද වන් හතරොක්හයි විසි අතර ලකුණු විතරමට උදු බල. ඒක ඇතිනි ඒක මැතිනු බසාාර්ථකවෙන් ඔන්නඒ තත්ව ශූක්ෂම ූබහිතන් ඊට අමතර අනිවාරම තේරුන්ගන්න වාස්තික පේපරකට ආාන්සේකඩ දැන් අරකන අපිදුම් ප්‍රශ්න අටක් තියෙනවාන එකකට සිින් තුනක් තවකුරු දෙක් තොරගන්නකොට බඇත්තරේ ඔබ අකමැති පාඩම් ඒක අපේතමූ තොරතුරු පදධතිකල එක අයිම කළ දාන්න පුළුවන් ඒත් බෑන් තොරතුර පද්තික ඩුවන් ව්‍ය පාර් සැලසුම් මිස්ස වෙනවා එමනවෙන්න පාඩන් දෙකක්මයින් කරන්න කමන්න දෙක්මයින් කරයිගන්න අයිං කල තෝරගත්ත කියන්නක නමුත් වාස්තික පෙපරයක් කරන්න බයි මතක දය මේ ෆස් පේරය කරන්න බෑ හේතුව බහුවරණ තිහයි සැපීම් වර්ගයට අයත් ප්‍රශ්න හිස්තැන් ප්‍රශ්ට දහයයි සපලයිට ටයිිකම යිති වෙන නිශ්චිත්‍ර පිළිතුරු සපයන ප්‍රශ් හයි ප්‍රශ්ට පනහයි. ඔය ප්‍රශ්ට්‍ර පනා හැදෙන්නේ අ සියලු පාඩම් පරිච්චේ ධාවරණය වෙන් ේ ප්‍රශ්ට පනහැන් එකක් මිස්කරනෝකැන් ලකුණු දෙකක් නේ එක දෙකෙන් බෙද ලැවරේච් කරද ලකුණු එකක්න්නේ. ලකුණු එකෙන් තමයි පේරනම විස දන්න. ලකුණු එකතම අපි. යි කරන්න න අපි හභාගනය යුතු ලකුණු එකින් එක. තේරවාද එනි ඔබ සමහර පාඩම් පරිච්චේද ඔබ මගහැරගන්න ඔබ අත්තරිනෝ හබත්තරි නෝ කියන්නේ වාස්තිික පේපරයක ප්‍රශ්ට දෙකක්ත් නක් අතරක් පහ කහිමේෙනවා. තේරවාද මෙන්න මේ විදියට තයි ඔබ වාස්තික පේපරි එක සාර්ථක වන්න. මං හැමදාම කියන සංක්‍යටිගද නැතමතක් කරන්න මෙවලුට ගන්නම් නොකත්ද බහුවරණ තිහෙෙන් ඒ සාමාර්ථයයක් ගණ්ඩ ඕන්නන් අවම විසි පහ කරියන්නවා. එක හරිට මහරී මගේ දර්ශකයේ මමෝක හොඳට මැනබල්ල තියෙනවා ඒසා මාර්ථයයක් ගන්න ලේසිීම යන්න පුළුවන් වෙන්න බහුවරණන අඩුභගාන විිපහක් තරයු. විස්්සත් විසිපහ කරත් පුළුවන් ැබැයි අර සෙසු ප්‍රශ්න විස්ස සප්ලයිට අයි ප්‍රශ්න විස්සෙන් උපරිම ලකුණු ගන්න නතකොට. නමුත් වැඩිදිනේ සියයට පනහකට වැඩි සංඛ්‍යාවක් බහුවරණ ප්‍රශ්ට පණහැන් හරිට කරන්න දහ ටයි ද නමෑ විස්් විසි. එතකො මකොද ඒසා මාර්ථයකින් අනිවාර්යම ඇත්වෙන. නරකම තැනමකක්ද හිස්තැන් පුරෝණ ප්‍රශ්න දහයි. ඒ දහයෙන් ගොඩක් අය හරිට කරෙන් ප්‍රශ්න එකයි නැතන් එක මාරයි දෙකයි දෙකයි පයින්නෙමනෑ දෙක පයි කලාතුරුගින් සීල දහක් වගේ ප්‍රමාණත්තවා. එතනත් අ සාර්ථකයි ඊලගට නිශ්චිත පිළිතුරු ප්‍රශ්න දයෙන් බොහෝ වෙලාට ප්‍රශ්න හතරක් පහක් වද එක ක ක් වෙන. සා මනය එකෙත් හයක්ම වරදනෝ ෆි්ත් නෑ තේනවාද. ඉතින් ඔන්නඔය තත්ත්ව අනුව තමයි මේ ප්‍රශ්්‍යපත්තරය ඔබ ලකුණඩු කරගන්න නිස මේ ගැන තදින් අවධහනිමු කරන්න මේ පේපරය ක අපි හොඳින් මුහුණ දෙන්න ඕන සමස්ත විශේණද දේසේීම. සෑම පාඩම් පරිච්චේදයක් අපි හොඳ අවබෝධ කරගත යතුයි කියල උබ පලමු මන සදාගන්න. මේ පේපර එක ලේසි නෑ මේ පේපර එහෙමෙන් ලියන්න බැම එක කෙටි ප්‍රශ්න කටි පිළිතුරු. ට පිර මිින් මට ඕනො පිතුරක් දසන නිශ්්‍යිතම පිළිතුර අවශ්‍යයි මේක අමාරුව එකයි වාස්තික පේපරක අමාරු මේක අපපේක්ෂා කර නිශ්චිත පිළිතුරු. දැම් බහුවරණ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකෙන් ආරක්ෂාකිරීමට බැදීසිටින ප්‍රධාන ජාතික ආයතන කුමක්්ද කියලා ආතන පත්ද වන්න තොක උත්තර දෙකක් නෑ නිකා අයතනයතින් ඉතින් ඒ අතන හරිට දැනගන්න. හොමකට අප වනන්නේ අපි සමීපුතර ගැනිහිතන්න පුළුවන් ්‍යත්‍රයක නැම් ිකල් පුත්‍ර ගැහිතන්පුරලත් බෑ ඒක නිශ්චිත පිතුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයමයි කැන්සිමස් ස තොරට ඉති ඒක දැනගෙන ට නැත ලකළු බිඳුව වයි. ඕක අමාරුයි ලේසිනෑ හිස්තැන් පුරුණණ එකෙත් තහෙමයි.හරටම නිශ්චිත සමහර ප්‍රස්ත කලාතුරගෙන් තියෙනවා සමාන වනතතිය අපිතුම් නායකර කිය හිස්තනත්තිවන නායකර කියරදා උතුන්ට නි පත්රකිවත් තර නැත්තන් සංගමික බැඳම් කරකිවත් හරිනි ඒ කලාතුරකින් දිගත්ොත් එහෙම හිස්තැනක් පුරන්තිර නවබාර පත ඔකටදි නවබාර බිල කියන්නේ නවබාර වරණය කියන්නේ නවබාර පතමට නැත නවබාර පත්‍රය බිල්ලු ලඩි දතමයි හින් ඒ නවබාර පත්්‍රය කියනගොළ විඩිය නැත්තන් හලකුණු නෑ කවට ෆයිපකේන් කැපාලිපිය. පැල්ලි හිතසනක් රුවන් නත් කැවල්ලි පිට මෝදක කැපකර අරමුදුර කෙල්ලෙන්නද නෑ සමීප උත්තරනෑකට විකල්පනෑ ඒ නිසාපේ හරියටම ප්‍රශ තේරුම් ගැන්නුවන් හරිද මම මීට කලින් පාඩම් පරිච්චේද වලුණුත් ඒවගේමදදස් දහනමේ විශ් වර්ෂ දෙේම ප්‍රශපත්‍ර සම්පර්ම සසාකච්ාකර බට මතක ඇති දිගටම ඩපඩියු කේෂ් එකත් එකක් ඉන්න දරුවෝ නාගෙන තොප්පු කරල පෙන්වා ඒ මේ පේ පර එක ප්‍රශ්න එකින් එක එකින් එක පිවසීමෙන් සං්‍යමය උනන්දුවෙන් අපි කියවනකොට එක්කෝ ප්‍රශ්නි මුලදී නැතම් මැදදි නැතාගදි. ඒ ප්‍රශ්නයවබෝධය. එහෙමත් නැත්තං අපි දෙවනවර හෝ තුන්වනවරත් කියවන්න වෙන. කියවදදි ප්‍රශ්නෙක්කෝ මුලයි මැදැයි සම්බන්ධ කල බලනවා. එකක මැදැයි අගයි සම්බන්ධ කරන බලනවා නැත්තම් මුලයි අගයි සම්බන්ධ කලක්කෝ මුලයි මැදැයි එක්කෝ මැදැයි අගයි නැම් මුලයි අගයි. තේරවාද සම්බන්ධ කරමාමන්න ප්‍රස්තේර විශේ මස්තම්පුරු ප්‍රශ්වල ක්‍රමතියනවා දැවගල නිකං හේ ප්‍ර් පස්වා රක්කතුතර කිවු ස්තැ පුරු ප්‍රශ්යිදක් එන්නෙෙන ඇතමයි. එරම් බල්ල මුලින් මුලත්ඒක බලල මැද කොහමද. අග කොහොමද අගේ මැයි කොහමද. කම්පර රරි ්‍රයි් මේ හන් මේ එකගේ පට ගල්තයරෙන. අපි බල මෝද අද පටගන්න අපි වාස්තිික පේර කරදාල් ප්‍රශ්න අඩුගාන දැන් පට වෙලා නැද අපි තව පඩක් කීපය කරන තිෙන්නේ. එසම තවත් පාඩ. තුරතින් තුනයි ඒ පාඩම් තුනට දාලොසා දෙදස් බිස කැපී අලුත්ම පේපරක සාකච්ඡා කරන අතර තුර දීවත් මෙකෙන් දැ මේ වෙන කොට ඔබ හරිනම් ප්‍රස්තමටම යින් නොන්. නැතම් මේ ඉදිරි පාඩම් දෙක තුළුවත් කරන කොට අප අපේ මේ අඩු පාඩු හදාගැෙන අපට විභාගට සූදානම්වෙන්න වෙනවා. වැඩිය ඇතක් නෑ. වැඩිය ඇත තව් පරිමෝනම් මාස පහක්තයේ නිදහසේ ඔබට මේටික හදාගන්නෙන් පසට නිවාරය විභාගට මුණ දෙන්න වෙනවා.ඒ සි. ත්හ කරමු හැකික්මින් අපි අඩු පාකදාගන. විභාගට විවාාහගලං වෙලා පාඩං කල ලී ෝ කියන ඒ සාම්ප්‍රදායක මානසිකත්වය බරුණින් අපි මේ අපි කරන පාඩම් ඒකකයක් ඒකකයක් පසෝබ මොකදේ අපි මේ කතා කරන විාග ප්‍රශ්න අනමාන ප්‍රශසත් එක්ම ඔබ හරියට ස්පර්ශුණු ඒ ප්‍රස්ලක බ ප්‍රෝජනය ගත්තොතුොට විභාගලංගල පාඩන් කර දෙයක් නෑ. හොඳදට කාලබීල නිදාගෙන විවේක සුවෙන් තමන් කැමති සිින්දුවක්කේ මහලා නෝදවෙලා විභහර ඉහෙන ලියන්තින් සහැල්ලුවේ. ප්‍රශණ එකක් නැතු. තියෙනව. එතන්ටයන් අප මේ පාඩන්ටිකත් එක්කම මටික කරගන යමු. හරි. අපි අද මුලින්ම කතා කරන්න බලන්නේ දනන්නේ කරති බහවරන පස ගලි සාච්චාර පුරතු පරදිී තත්තිර මට නිවරදි පිතුර තෝර ලියන්නික දන්නනවන් රයි. මුලින්ම දෙදහැ විභාග ප්‍රශ්න මේකෙත් මම සහර ප්‍රට යිංකලය කන යල් පැනගේ ප්‍රශසතේ වැඩක් නෑ යල් පැන නොගිය ඉදිරිව භාගවලටත් නැවතනවතත් රපට ක්න් සියල්ලම අනිවරිම සසාකච්චාක නොට හොන් දෙයක් නැහි තරනයක් නෑ. දෙද යි භාග ප්‍රශ්න පපත්තර ප්‍රශ්න පලිනි එක කාරක ප්‍රාග්ධනය ගණනය කිරීමේ දී. සැලකිල්ලට නොගන්නේ දැම් මෙහෙම ප්‍රශ්න කියවන විට කාරක ප්‍රාග්ධනය කියනකොට ම අප කාරක පරාග්ධනය සම්බන්ධී ත කාරක ප්‍රාග්ධන සංකල්පය සම්බන්ධයෙන් අපේ මතක ගබඩාාව අදිුවෙන්ඩුව. අපේ දැනුම් ගබඩාවෙන් එලියට කාරගක ප්‍රග්ධනය පනින් ඩුවන්. කාරක ප්‍රාගධලබ මනසිින් දකිින් ඕෝන මුකක්ද මේ කාර්ගක ප්‍රාගධණනකයන්. එදිනදා ව්‍යාපාර කටයුතු පවොත්වාගෙන යාමේදී. එදිනදා ව්‍යාපාර කටුතු පොත්වාග්‍රයාමේ දී දැරීමට සිදුවන වියදම් ආවරණය කරගන්න වශ්‍ය ප්‍රාග්ධනන ත කර මුදර. නැතන් දයිනික අයබාර වියදම් පේවාගැනීමට මෙහෙයුම් කටයුතු පවොත්වාගෙන යාම එඇතම් මෙහෙයම්්‍රියාවලි අක්ඩෝ පවොත්වාගෙනයාම සඳහා දෛනිකව දැර ුතු වියදම් පේවා ගැනීමට අවශ්‍ය වන කෙටිකාලී අරමුදල් අවශ්‍යතා ඇතමයි කාර්ග ප්‍රාගධන කියන්. එතකොට කාරක ප්‍රා්ධනය ගණනය කිරීමේදී සැලකිලිට නොගන්න. එකාර්ග ප්‍රා්ධනය ගණනය කරන්න හොමද ජංගම වත්කම් වලින් අඩුකරනෝ ජංගම බැරකම්. එහෙමනි තේරවා ජංගම ොත්කම්වලින් අඩුකරන ජංගම බැරකම් එෙන මේ කාරක ප්‍රාග්ධනයේ දෝලනය වෙන්නේ ජංගම බැරකම් මහා ජංගම ොත්කම් අතර ජංගම බැරකම් කැනෙ කෙටිකාලීන අරමුදල් සම්පාදන මාර්ගනය එක දන්නවනන්නේ කවුන්ටින් කරන අතරුවසින් එකවන්ටන් වsස් දෙකෙදී අපිියෝ කතා වෙනවන ජංගම වගේමීමොත් ජංගම බැරකම කැන්නේ වෙළඳ නා හිමියෝ විදනා හිමිියෝ උපචිත වේදම්වගේ උපචිට ආදයම්බඳ තේරවත් බැංකු වයිරාව ඒ සියලු කෙටිකාලීන මාර්ගපි නම් කරන්න කෙටි කාලීන ලිම්පාන ර් එකතමයි ඉදිනිෙදා ව්‍යාපාර කටයුතු කරග නයාමට අවශ්‍යාර මුදල් අවශ්‍යතාවේ සපුරාගන්න මාර්ගතමයි ජංගෝ බැරකම්. ජංගම වත්කම් කියනම නොද එ කෙටිකාලීන මෙ මෙහෙවුම් කටයතු. ව්‍යාපාර මෙහෙුම් කටයුතු පොත්තක නයාමේදී අපි ඒ කෙටිකාලීනව රැස්කල් අරම දල් යොදවනනාකාරයතමයි ජංගවොත් කරළ තිය එ ජංගම බැරකම් හා ජංගම වත්කම් දෙක අතරතමයි මේ කාරක ප්‍රාග්ධනය කියන එක දෝලනය වන්න. තේනවාද. ජංගම වත්කම්සා ජංගව බැරකම් කියන සංකල්ප දෙක් අතර තමයි කාරක ප්‍රාග්ධනය දොල්ලිවෙන්. එනම් කාරක ප්‍රාගධනය ගණය කිරීමේදී සැලකිලට ගන්න වෙන ජංගම වත්කම්සා ජංගව බැරකම් එ ජංගම වත්කම්සා ජංගව බැරකම් නොවන කිසිවක් කාරක ප්‍රාගධනය ගන්නේය කිරීමට එන්නේ නෑගෙනෙකට ේරෙනවා ජංගඋත්තර දන්නුවන් රයි් එන මුදල් ජංගමෝත්කම් අදාලයි නෑ ගැතිම් ජංගෝවත්කම් අදාලයි. මෝටර්රත මෝටරත ස්ථාරෝක්ක අදාලනය හැන් අදාලන. අහිමිෝ ජංගම බැක මදාලයි බඩුතොගේ ජංගම වත්කම් මදාල එන මේ හතර මදාලන එනම් ජංගම වත්කම්සා බැකමට අයිතින තිකම් පිතුරමක්ද මෝර්ර ෝ සමහරවිට මේ ප්‍රශ්ල අනිත් පැතරන්න පුළුව කාරක ප්‍රාග්ධනය ගණනය කිරීමේදී සැලකිල්ලට ගල් ලොබන්නේ කෙලන්න පුළුවන් ජන්ත්‍රෝප කරන ගොඩනැගිලි මෝර ග්‍රෝබහන්ඩ අතති මුදල් එ උත්තරමද අතැති මුදල් කාරක ප්‍රාග්ධනය ගන්නේ කරන්න ස්ථර්කම කත දාන අතති මුදල් නැත්තම් බැංකු අයිරාව නැතන් කලින්ගේ ව දම් කිලෙන්න පුළුවන් නැතන් නාය ගැතිවෝ කලෙ එන්න පුළුවන් ජග ිර ේක න ල්ුම් ැ පතු ලෙ පුුව ල්ලම් තන් පවාව ොගල් පපාරයි මොදමි තැන්පතු මුදල් සැපට හ නේ කාර ප්‍රක්්ධන ඉල්ලම් ැන පතු ගෙන බැංකු ශේසේ ජංග මොත්කම. ඇල මේ වගේ ප්‍රස්් කිසිසේතු අත්ධන්න ද මේකරන ලේසිම් පශසයන්නේ ද මේකට උබට ිකර විනාඩි දෙකහමාරක්ල බෙනවාන්නේ දෙකහමාරයෙන් උපරපුලුවන් විනාඩි බාගීම තපරතියන් කරන්න බැරිනම් විනාඩිකෙන් කරත විඩිහමමාරක් ඉතුරු ඉතුරු කරම මුොකද කරන්න සංකීර්ණ පශසනලොට විඩි හමාරක කර. මට කියනබර හැමදාම්වන් කියනවා සමහරලම ඉන්න මෙ පේපරක පෑ දෙකේ පේපර එක පෑ එකයි විනාඩි දහැල්ලියනවා පැෑකයි විනාඩි පහලවෙයි. සාමාන්‍යෙන් සියට හැත්තඇව සසුවක්ම පැයක හාමරෙන් ලියනෝකෙලිතමයි ම ලමයිගෙන් ලබාගත්ත දත්තානුව කරපු සමීක්ෂණමන් තීරණය කළති කරන්න පය වැඩි. මේක එම ලියනි පෑය දෙකම ගන්න ඕන. පැකයි විනාඩී පනහක් විඩධ දහැක් ව ිතුරට මක් නේ දහැත් ඉතුරනම් නිකගන්නේ නේ ඒ දහැත් බලන්න විවාාගන් කටි දැම්ම හරරි අප උත්තර ලීරති අපි ලිපුක පැදිලිද ඉලක්කන්නක හත එක වගේ පේනවද හත දෙකවගේ පේනවාවද එම චක් කරන්න ඕන. තේරවා මකද හේතුව සමහන්ලමයි හරි හදිස් සීමන් දන්න එලමා හැටිද කියල වර්තමාන පරපුර හැටිද කියලා පෑ පෑදකින් බලනව පැයකින් ලියලි ඉවර කරන්න. පෑයකිල් ලිල්ිවෙර ගෙදරයන දෙරෝද නෑ. හිති බො දෑනු රෑර ටවිට බලින් නොකුි දාගන්න. අපරාධ කරන්න පැෑගල් ලියන්න බෑ පැයිකහමාරුණු ලියන බෑමන් කියන මේක මේමගේ ප්‍රශනන පුරුවන්. මේගේ බහවුවරන පසම හැමදාම කිරමක්. දහ මේ ක ප්‍රශේන සල්ලයි ෝක ඕනුකරු ියන පුලුවන් දහැක් කරන්ම සංකීරන කරිම වියාකූල සමාන් උත්තර බැලිලට පෙන්නේ. උත්තරේ සංගවලතිීන් උත්තරේ තරට උත්තරේ හැංගිලතියීමට පෙන්නේ. අපි සෑහන ප්‍රරිශසේ දලතම උත්තරේ මතු කරගන්නවා. ඉතින් කොමද පැන්ලියන් එ ඒ ප්‍රස්ථ එනි බහුවරන ප්‍රශ්ටවලට විනාඩි පහක් හයක් ගත කරන්නවර. හිතන් විනාඩි පාගය ග ප්‍රස් දායකට පසර හතන මනිඩි පන එතන මිනඩි පනතව පෑ විිනිි දහැතිය ො කරන්න හරින්න පෑයදකමය නවා පහුවරණ දහයක් ලේසි දහයක් සංකීර්ණයි දහයක් මධ්‍යස්තයි ඒසා හොද්දට කාල බෙදාගන කලබල ලංවෙන්නේ යිඩ් ඇත උත්තරේම කරද මොටරත තුන්මෙන උත්්‍රයා තුන්මිනි උුත්තරේ අපි බලමු දෙවැනි ප්‍රශ්නය අනුවන මේ දොහයි තිස්සක දිනෙන් අවසන් වර්සය සඳහා ව්‍යාපාරයකින් නොපුටාගත් තොරතුරු කීපයක් පහත දැක්වේ ගිම් තොරතුරුකිපයක් දිලතියෙනවා අනුන මේ දොහයි තිස්ක න. විකුණුම් ඒකක පනස්දායි විකුණ ඒක ස්ථාවර පිරිවය රුපියල් හයලක්ෂයයි ඒකකඒක රජු පිරිවැය ද්‍රව්‍ය රපයල් විස්්යි ශ්‍රමේ දාහයකම රජු රජු ද්‍රව්‍යය පිරිව. ඉජු සමකිරවයි ඒකකක විකුණුම්මිල උපියාල් පණහයි. මේ ව්‍යආාපාරයේ සමච්චේදන ලක්ෂය වනුවී නැතන් සමචේදන ලක්ෂේ ඒක සංකාවමය හන්. එකකැන් ලාබලාබ නොලබන ලක්ෂයේ. නත මුළු විකුණුම් ආදායමයි මුළු නිෂ්පාදන වියදමයි දෙකම සමාන වන ලක්ෂය. මතකයිනි ඔහන සූත්‍ර මැතකයිනි. මොකක්දෝ කරන සූත්‍රය. සමානයි FFC බෙදීම මතක එැ ෆික් කෝස්ට ස්ථාවර පිරිවේ කියන්නේෙ කට්‍රිවියෂන් දායකය ඒගැන් ඒකේක විකුණුම් මිලින් ඒකකේක විචල් විදමටු කරන් පසෙන උත්තරී ඇතකොට ඒකේක විකුණු මෙලකේද රුපයල් පනහායි ඒක කේක විචල්ල පිරිවේත මේ තිීන් ස්ථාවර පිරිහය ලක්ෂය හරනි එතකොට ඒඒක විකුණුම්ල විකුණුම් ඒකක පනස් දක්්දුන්නේ හේතුවක් නැහම දෙන සාමනින් ගරම්බල අනවශ්‍යයෙකුත් දෙනවා. එත රම ඒකර අධහනිමි කරනවාන අ ඔගොල්ල නිකන් ්‍යියකු ත්‍රරපත් කරන්න ඒටහුවෙන්නේ පදේනුවවා මෙතන විකුණුම් මේ කවශ්‍යනය දැම් විකුණුම් ඒක සමහට දෙනවා සමස් විකුණු ව්නා ද මතන ඒක විකු තිනවා. ිමස්ත විකරුම් වඩ්නාගම සමස්ත විකුණුම් ආදෑම තිබ්බ නම්. ඒකඒක විිකුණ ිල හයාගන්න මේ පනස්ධාව දගත්තෙ ැමතෙම වස්ථාව වන්නේ ඒකක් නැතුව මුළු විකුණම් ආදෑම තිබුණ නම් ඒක ිකුණු ල හන්න ර මුල විකුණු ආදෑම පනදහම දෙනවන මතහිම වස්ථාවවෙන්නේ මෙත ගොල් නිගන් අ සංකීන තත්ර පචත් කරන්න. නැතව ගොලු ගන් පාටනිකන් අ ස්ට්‍රේසිකත්න්න ඒ ඒ ට්‍රේස් ගන්නක් තේරවාද ඔබටට ස්ට්‍රෙස එකකත් දෙන්න ම පේ පැරකට. එම ඒකඒක විකරම්බිල තියන පනහා.සා ඒකකේක රිජු පිරිවේෙන විචල්ලිපිරිවවෙන් යම් නිෂ්පාදනය ඒක ප්‍රමාණයක් සඳහම වෑවේ ෝ කියලා මනින්න පුළුවන් තක්සේරු කරන්න පුුවන් හඳුනගත හැකිීදම්න. යම් බහන්්ඩ ප්‍රමාණයක් සඳහම වෑවේනෝ කියලා හඳුනාගත හැකි. නැත්තම් මැනි හැකි තක්සේරු කරගත හැකි වීදම් තමයි විජල්ලිපිරිවේ ගැනම් මේදගවිතර ඒක එකේක රිජු ්‍රව රිජුසේර පැ යම්. පනහැ තිහ ගියම කියීන විස්සයි. දායකේ විස්්සයි. ස්ථාවර පිරේ දිල තියනවා අයලක්ෂයක් හයලක්ෂයක්. එම නම් මේක මේක ගියාම දෙවරක් තුනයි. කියද තිස්දායි. උත්තරේ පැහැදුරුම තිස්දායි දැම් ප්‍රශ්ස දෙකක් කලා දෙකම සරලයි දෙකම සංකීර්ණය දැම පෙන්නන මේ සංකීරණ ප්‍ර්න න සකර ප්‍රස කර පස වන. දු කාලගින් කරන පුුව සි ේතු වරදන්නන්නේ පමකොද මේවා කලිම සංඛ්‍යත්මකෝ ගන්න පුංචි ගණය කිරමනතන් කිසිේතුවරදන්නේ පැදලිනි රයි් එතකොට තුන්ගනි ප්‍රශේති බලමු සාදධ්‍ය කරනය මුල්ල කළමනා කරනේදී නිතර හමුවන සංකල් පැත්තමයි සාදධකරන ෆැක්ින් කියනෙ ෆක්ින් සාදධ කරනී මතක යිද සාදධයකරණය කැමකක්ද. විසේසේ අපනෑන වෙලඳමිදී අපනන සාදධ්‍ය කරණ කියල සංකල්පයක්ක් එනිවා. ඒවගේ මූල්්‍ය කළමනාකරණයදී මූල්ල්‍ය සාධකරණය කළෙ එකක් එනවා. මෙ සාධකරණය කියන්නේ තෙවන පාර්සවයක්. නැතන් තුන්වැනි පාර්සවයක් මැදිහත් වෙලා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරදීමට සහය දක්වන කරම වේදයක් තමයි සාධකරණය කියන්න. නැත්නම් මම නයටවික්ක ඔබට හරිද ඔබෙන් මට නය අයකරගන්න මාස හතරක් බලන් ඉන්න වෙනවා නමුත්. මමට වට්ටමක් දෙනවා වටම් දෙන්න සිර දෑැක් වටමද දෙන සල්ිල්ලන කලින් ඒත්තුකට සල්ලිනේ ඔබ පැත්ත සාධාරණය එමන මම්මකොති කරන සාධ්‍යායතන තියවන් ලංකායි සාධ්‍යායතනයකට ඔබෙන් නය එකතු කර ගැනීමේ අයිතිය මං අදාළ ලියවලි පිටසන් කරල පවරල බාර දෙනවා ඔබෙන් අයකතු කර ගැනීමේ අයිතිය මට තිීන අයිතිය මං බාර දෙන සාදධ්‍ය ආයතනයක දින සාධ්‍යාතන ම මුදල ඔ ගවන මුදර සාධාතනයකය සාධ තිතනත් කිසියම් කොමිස්පුදලක් අයකරගන්න හරිද කමක් නෑමට මාසාහතරකට පස්සේ මුළුමුදල ගන්නට වඩා සියට තුනක් හතරක් පහක් වගේ කොමිස් මුදලක් අත්තරයට පානුනේ ඇයි දැම් මුදලේ මර්තාගයයට අ වුව නො මාසාහතරක් ැනකොට එන දැන් සිට පාරනට ප්‍රශ්යක් නම වාදය පිට පස්සේ ඔබේෙන් සාධ්‍ය ඇතනය ක්‍රමාණුකොලො ටිකටික එක අය කරගන්න ඇති ඕකතමයි සාද්ධය කරනය කියා ඕකතමයි සාදධ කරනය කියන් තේරවාද එමනං ැකුනායකලබා ගනීම ෙවෙේනි ැකුුණෑයක් ලබාගැනීම ොකක්ද වක්‍රමමුල්ලනිට අයිතව වක්ක්‍රමූල්ලනේ. අඩමාන්න එකතුකරගැනීමත් නෙවේ. රජයෙන් අයක ලබා ගනීමත් නෙවෙේ. ප්‍රාග්ධන වවසාය සමාගමක නෑයක ලාගනීමත් නවත් වක්‍රමූල්ලනි එකමුත්තරය මොකක්ද ලැබීතුන අය විකුණා මුදල් ලබාගැනීම. ලැබීතු අය හදැ මට ඔබෙන් ලැබෙන මගේ නෑ ගැති ඔබ. ඔබෙන් මුදල් ලැබෙන් වුවන් ම මේක විකර නෝසාධ්‍යාතරන කරන මකවේ. ඔබෙන් අය අයකර ගැනීමයි තිමං උකොට පවරණ කාඩ සාධ්‍යාතන පවරන පවරලන මංගේ සාධ්‍යාතනින් ඔබ ගවී තුදුල බංගන්න මොකක්ද කරේ ලැබී තුනෑමං විකිනීම කරරි මට ඔබ ඔබෙන් ලැබීතුන මං සාධ්‍යාතනම පික්ක විකලම සාධ්‍යාතනින් ගත්තා සාධ්‍යාතනය ඔබෙන් එක වරහෝ කොටස් වසෙන් එකතු කරගන්න ඇත් ඔබ බොල්න්නෑ ඇති කළත් මට ප්‍රශ්නයක් නමන් නිදහස් මන් නිදහස් හොකතුම සාධ්‍ය කරනය කියෙ නම් ලැබී තුනයි විකුණා මුදල් බාගනීම තමයි සාදධ කරනය උතර පහ උත්තරේ පහ දැන් ඔබට මතකෑ ඇති ඉස්සල්ල ප්‍රශ්මි ඒකත් උත්තරේ අනයක උත්තර තුරනේ සමහර විට මේකෙත් පස්න උත්තරෙන්න්න පුළුවහම තියෙනවා තැන් ඔබ සමහට ඒ හාම භාගත කල්පනා කරවා මේක ස්සල්ල එකෙත් පහ මේකෙත් පහ වෙන්න පුළුවන්ද බෑ වගේ දැපිදු මේක හතරයි පහයි දෙකම මේක ඔබ උත්තරේ වගේ දල්ය නොකල් අන්න කල්පනා කරනවා සල්ලෙත් පහරි මේකෙත් පහවන්න බැමෙක තර ඒ ඒ වැරදි මානසිකත්තයෙන් ප්‍රශ්නය ඇගේමට ලක් කරන්නඒපා තෙරවාද දැන් සමහර අවුරුදුුවල ප්‍රශ්න දෙකන වෙයි ප්‍රශ්න එකදිකට හතරක් හෝ පහක් සමමා ත්තරය තුන තු තු ුත්තර එකකො ොම අපි ගෙස් කරක් ඉසල්ල එකෙත් තුන නම් මේ තුනේ ඒ ඉසල්ල එකෙත්තුරන නම් මේ එක තුන වෙන්න බැහැ කියන වැරදි ඇගේයිම් වැරදි නිර්ණායක වලට ගවන් කරන්න එප පැදිලිද ර් එතකොට උත්තරේ පහ. ව්‍යාපාරයක ප්‍රාග්ධන තෝල්න අනුපාතය ගණනය කෙරන සමීකරණය වෙනුව. මතගනි ප්‍රාග්ධන තෝලනේ කැපිල් ගරින් කියන එක ප්‍රාග්ධන තෝලනය කියන්නේ ව්‍යාපාරයක් සතු සමස්ත ප්‍රාග්ධනය අයිතිකරු සහ නය ප්‍රාග්ධන ඇතර දෝලනය වෙති ආකාර. ව්‍යාපාරයක සමස්ත ප්‍රාග්ධනය තන් හිමිකාරත්ව ප්‍රාග්ධනය සහ නය ප්‍රාග්ධනය අතර දෝල්ි වෙති ආකාරන තන් අයිතිකරු සහ අය ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාවේත මයි ප්‍රාග්ධන තෝල්නය කියන්. ඒක දැනගන්නපයි ගොද නය ප්‍රාග්ධනය වැඩිවෙන්න පුළුවන් සීමාවත්තියෙන්නුන්. එකගැ සියලුම අරමුදල්ලා අවශ්‍යතා නයමගින් සපරගන්න යියත් ඒ ව්‍යාපාරයෙන් අය බරිත ව්‍යාපාරෙක් වෙන උපේල ලාබ මද්දි වෙනවා නයවාරික ගවන්න නයපොලීග වන්නේ. ව්‍යාරය ගිනියන්න බැබංකොලොත්තේෙනවා ද රටවල් බංකොලොත් ව එහෙමනිි රටවල් දරන්න බැරි ආකාරයෙන් විදේශය නයගන්නවා ඒ විදේශය නයවාරික සසා පොලීග වන්න තරම් ආදෑමක් ජාතික නිෂ්පාදනෙන් මතු කරල දෙන්නේ නැත්තමකද ඒරට නිමාරයම අගධරය නවා ඒ මුදහන් ලෝකයවනුතරට එක එක වකවානුල්ල තකින පුළුවන්නේ. ඒ වගේතා මිතනම් තේරවද නය පමණෙක් මෝඩි කරගන්න බෑ. එක දැම් ප්‍රාක්්ධන තෝලනය පෙන්නුම් කරනවනං අධිතෝනයක් තියන්න කියලා. අධි තෝල් ැකිරමක්ද ඕ කපටි කියන්නේ නය වැඩි ඇතිකරු ප්‍රාතිනය අඩු. නය වැඩී කියළ පෙන්නුම් කරනවා අපි බලනවා දැන්ට මේ ව්‍යාපාරය ලාබ මධ්‍යස්ථ මට්ටමකද තියෙන්නේ. ලාබ ඉහෙලිම් වර්ධනය වෙනවද. ලාබ එන්නේෙන් අඩු වෙනවාද ඒයන අදිි ෝන ඇතක තරන කරන ද කර . ලාබ මධ්‍යස්ථමට්ටම කන තවදුරටත් නය වැඩි කරගන්න එක හොඳනෑ. හන සාමාන්‍ය කොටස් වලින් අයිකරු ප්‍රාග්්‍ය ඩිරගන්නෙ හොඳයි. හැබැයි ලාබ ඉතා ඉහලින් වර්ධනය වෙනවනම් නයි අධිතෝනලත් තිබුණ වනත් තවදුටත් නය ගත්තර කමක් නෑ. ගොඳ ලාබ ලබනවාන හොද හේතුවේ නයවලට නිශ්ෂිතපොලියක් විතරයක වන්ත. අධිතෝන තත්ත්ව එකද. තේරවන්. ලාබ ලබනවනම් ලාබ වැඩි නම් සාමානක කොටස්වැඩි කරගත්තුත් සාමානකොටස් වලට ලාබ වැඩිතත්ව එක. හ ලාබාන්සගේවරවාන්නේ එතර උපේගත්ත ලාබයෙන් ලාබය කියල බාහිරින් ලැබිච්ච මුල්ලි සම්පාදරන මාර්ගයෙන් නැවත සාමානකොට ස්ලාබාන්සය කල එලියට උදරග ලාගෙනයනවා. එනිස තරදි හරිියන්නේ නෑ වැඩි කරගන්න ගනි සබේ ප ්‍රා්ධන තෝලනයේ අධිතෝලනයදද අවතෝලනයද නුව ව්‍යාපාරයක ඉදිරි අරමුදල් අවශ්චතාස පුරාගනීමෙන් නිවැධදි තීරණ කන හැකිවල පිනිස ප්‍රාගධන තෝලනය තිසේවැදගත් ව්‍යාරයක ක්‍රියාකාරරි පවත්මට. එමනම් ප්‍රාග්ධන ෝලන අනුපාතය ගණය කර සමී කරණයමකත් දලවසියංකත්තු සටලම එකතමයි අයිතිකරු ප්‍රාගධනයට නාය ප්‍රාග්න හෙක් ගන්න පුලුවන් හැත යිතිකරු ප්‍රාග්ධන බදන න අය ප්‍රාගධනය එත්තරී. හරිද එම නැත්තං මේක වැරදිනි සුද්දලාබේ යෙද වූ ප්‍රාග්ධනය වැරදිී මේකනන්නේ යෙද වූ ප්‍රාග්ධනට ප්‍රතිලාබනු පාතිනමි එක ගන්න බේ. දල්ලාබේ බෙඳීම සාමානකරස් ප්‍රාග්ධන මේක ගන ේ මෙහමනු පතතියක් නෑ. පිහිමිකාරත් සුද්දාගේ මත ප්‍රතිලාබරුපාති ගෙලෙක් කදන කර ගන්නේ සාමානයකොට ස්ප්‍රාග්ධනය වංචිතයි ඉර උඩට ගන්නේ බදුුල්ට පසු ුද්දලාබේ දල්ලාබේ ගෙලෙ එකක් නෑන එකත් නෑ මේ අනුපදය මේ අනුපාතය තියනො මේක අනුපත් ඇතින මේක ඒ මනපතය ඇත්තබනෑ. වරණීකොට ස්ප්‍රාග්ධනය සාමානකට ස්ප්‍රා්ධන නකොද කියල් මේකෙ පොඩි ඇත්තක් තියනෙන ඇයි. නී කොස් පා්ධනක න ශ්ිතලාබාසයක් ගෙවනවානි ඒක සාමානයේ කවන්ටන් බිසිෂ්ටික්්වල දාන නය ප්‍රා්ධනයට තමයි සාමාන්‍ය කොටස් පාග්ධනයට නිශ්චිත ලාබාන්සයක් ගෙවන්නන්නේ ඒ අපිදාාන සාමාන්‍ය අයිතිකරු ප්‍රාගධනයට අන්ඩ සබන්ධත් තියෙනවා. නමුත් මේකත් අංගසම්පූර්ණනෑ අංගසම්පූර්ණය වෙන විකල්ප පිළිතුරක් නැත්නංග මේක තෝරන්න වෙනවා තේරවාන් හේතුව එකම නය පාගධනයට වැටෙන්නේ වන්නේණ කොට ස්චිතරධනය දිගුකල් බැක්ුනය තියෙනවා නය කර න ඒමක යෝජනි කරල නෑ මෙතන්ට සාමානකරසට අමතර සංජිතයන පුළුව. එනිසා මේ තරේ හරි නමුත් සම්පූර් උත්තරෙක් නෑ එකන් කම්පලීට් නෑ පර්ෆෙක් නෑ තේරනවාද අප අපු ල්ලකට තේෙන. දිගුකල් නය වර්ණයකොට ස්ප්‍රාග්ධනේ මුළු දිගුකල් නයන් හරි ඉතින් උත්තරරි තේරවත් ඔන්න ප්‍රාග්න තෝල්නි. එන දිගුකල් නැකනේ බැංකුනාය නයකර කොමයිතින් සාරණිකරස්ස. තම නයි පාග්ණක මේ එකකතමයි නයයි ප්‍රාග්ධන මේ සියල්ල නයි ප්‍රාග්ධනය. එක්කම ඒක බෙදනම මුළු දිගුකල් ප්‍රාග්ධනී මුළු දිගුකල් පාක්ගධනයකෝොම සාමාන්‍ය කොටස් වරණය කොටස් නයකර බැංකුනයි සියල් අයිති කොටම සේෂපත්වයක මතකතියාගන්න ජංගම බැරකම්බලින් උඩ කොටස ජංගම බැරකම් හැර සියලු බැරකම් පන්තියෙන්. සාමාන්‍ය කොටස් වරණය කොටස් බැංකුනය නයකර සංචිත පුදුසංචිත ප්‍රාග්ධන සංචිත සියල්ලම් තේෙනවාද ගැත්තොත් ඒක තමයි ප්‍රාග්ධත ඔල්න්නට මෙත දිගු කල්න්නයි සුද්ද ලාබේ වැරදිහම එකක් නෑ මේකම තම අප සරලව කතා කරන්නේ හමකක්ද අයිතිකරු පරාග්ධනට නය ප්‍රාග්ධනය ක කතා කරනෙ කොනු තම ඒතරරි අයිතකර ප්‍රාග්ණ විදිම නා පාග්ධය එකක නය පාග්ණය විදිමයිකරු පා්ණ පශය දක මට ොන ග ඒම කොම හරි සවනි වඩා පිළිගත් කමේ තමයි එක් යිතිකරු ප්‍රාග්ධන අය ප්‍රාග්න නැත්තන් දිගු කල්නෑ සහරණයක ටස්සන එකතු බෙදෙන මුලු දිගු කල් ප්‍රාග්ධරය එ උත්තර මේක මේකත් ඇරදි උත්තරේ හතර මතක තියාගන්න ූල්්‍යයා අනුපාතරමං කිව්වා ඔබට විභාගෙදී නිතර සකන් පේපරකේදි ෆැස් පේපරකේ දි දෙකේදීම දැන් සාමාන්‍යයම් කොන්ට චී ල් කරන්නේ සකන් පේපකට අපිතමූ ද්‍රවශීලතානුපාත වලින් ප්‍රශනයක් වමුණනානං තොල් අනුපාධන්න ඇයකට එක තොල් අනුපාත්ධනෝ මේ වාස්තක පෙපරකට වාස්තක පේපරකට ද්‍රවශීලානපාද දෙමන්න තොල් අනුපාදාානට ඒ වගේ ද්‍රවශලතතානුපාත වි ජංගම අනුපාතිය සෙනනිකනුපාති ලබදෛතනපාති දල්ලාබ සුදු ලබනු පාත සහ යෙදවූ ප්‍රාග්ධන හවත් ආයෝජ නමත පතිලබනු පාතිය. ඒවගේ ප්‍රාග්ධන තොල් නෙහවත් තොල්ල අනුපාතය ඒගේ තොග පිරිවැටුම් අනුපාති. ඔන්න ඔය ටික නිරන්තරේම භිවාග පේපරකි දොල්ල වෙනවා මත දයාගත්. තවයි ඉතින් අන් හැත්වන සිසුවනුපා ලු තියයාගන්නො ංව කිවනු පාතරික නිරන්තරයම කොෆස් පේපරකි නැත සකන් පේපරක බිදිරියනවා අපිීලකට බලමු පස්ුනි ප්‍රශ්නේ. වෙළඳ කාලපරිච්චේ දෙයක් තුළ ව්‍යාපාරයක තොගපිරිවැටුම් අනුපාතිකය යන්න වඩාත් හොඳින් අර්ථ දැක්වෙන්නේ. කිසියම් වෙළඳ කාල්පරිච්චේ දෙයක් තුළ ව්‍යාපාරයක තොග පිරටුම් අනුපාතිකය කියනෙ එක හොඳින් මර්ථ දැක්වෙන්නීම. විිකරූ බහන්්ඩොල් පිරිවේ සම්පූර්ි වැරදි නිශ්චිත කාලයක සාමාන්තකගේ වටනාාගම් සම්පූර්ණි වැරදි මුළල විකුම්මල වට්නාම සම්පූර්මින් වැරදිී සාමාන්‍ය තොගේ අලිවිවූ වාරගණන් එකටිකක් බලමුුණේ නිශ්චිත කාලයක සාමාන්‍ය විකුණුන් වඩ්නාකම එක සම්පපුර් වැරදින් ලොක දුත්තරේ සාමාන්‍ය තොගේ අලිවි වූ ආරගන්න තමයි මේකින් එ නිතරම තොග පිරිවැටු මෙහෙවත් තොග පිරිවැටු මනුපාතය කියන්නේ ව්‍යාපාරයක බහන්්ඩ තොග යම් කාල පරිච්චේදයක් තුළදී විකිිණෙන වාරගන්න තමයි. විකිනෙන වාරගරන්න තොග පිරිවටු මනුපාතය ස්ටොක්ටර් නොව රේෂ. මේක හොයන්න කොහොමද විකුණුම් පිරිවෑහෙවත් විකුණූ බහන්්ඩෝල පිරි විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍යතෝගේ මතකයින්නේ විකුණුම් පිරිවවැෑ බෙදෙනව සාමාන්තගේ එම් ඒක එන්න වා රටක් දෙක කියන්නේ ඒ අදාළ කාලපරිච්චේදී තුළ අටවාරයක් තොගවි කියනවා. දෙකාව කියන්නේ දෙවාරයක් විකරනු. එහයනම් මේ අනු පාතය ඉතා ඉහළ අගයක් ගන්නවනන් තමයි ව්‍යාපාරයක් සාර්ථක පිළිගන්නවෙන් ක්‍රියශීලිකට පිළිගන්නවෙන් ඇයි හේතු ආව කියන්නකෝ හැටවතාවක් හැටවාරයක් අවුද්ද ගිනම් කර දත්වන්නේ අුද්ක දත්වන අවුද්ක දත්වලින් හදන් නිසා මේ එක සාමානයෙන අවුද්ගකට මාසික ගිනුම් දත්වලින් හැතුව මාසිකට එන වාර්සික දත්තුලේ හඳුව හැටවාරයක් නවා කියන්නේ අවුරුද්ධට හටවාරයක් හන්ු කිරෙනවා එකඇන්නේ කියද මාසිකට පස්වාරයයක් හොඳයි සැහන් හො දක්කියාසීරී එනගේ ව්‍යාපාරය මෙහෙයුම් ක්‍රියාකාරරිත්වය සීග්‍රතාතැ එකම් පෙන්නුම් කරන්න එෙමනම් ඒ නිසාමත් තොග පිරිවටුම් අනුපාතය ගිනුම් කරනයේදී පිළිගත් මූලෙ කළමනා කරුන් විශේසේම මූලෙ කළමනාකරු සහ ගනකාධිකාරිවරු එක් අත්තකෙන් ද්‍රවශීල තානුපාතයක් වසනු සැලකර එ අතගින් ක්‍රාකාරී නුපාතයක් වසේ සලකනු ඇයි ව්‍යාපාරය විකුණුම් ක්‍රියාකාරරිත්වනි නිතර නිතර විකුණන් මෙෙන ගැන ව්‍යාරි ක්‍රාකාරිත්ත පෙන්නුම් කරන අනික එ ම නිතර විකුණු වැකො ව්‍යාර නිතර බුදල්ල බරු වි්‍යාරි දවශීලතාව රක්ෂාව නනිස දවශිලතාව ගැ මේක පිළිබිබකිරීමක් කරම තේන දෙනම් සාමාන්‍ය තොගේ අල වූ වාරගන්න තමයි වඩා හොදම උත්තර මැති නැතිෙන ඒන්නේ ඒ කාලෙතුල තොග විකුණුම් බවට පත්වර ත දල් බවට පත්වර සමාරෝක සහරවුදුල කියැන පුලුවන් තොග අුත්වන වාරග නරින් අලුත්තවනම කියන තේකන විකිනවා අයි තොගයක් කරමි කරනු නයිත තොග නිශ්ාලය කළ ි කරුණු තො තර ලුත්තරන එන මේ ඉහළ ඇනතරමට හොඳයි උත්තරේ හතර. මේ ප්‍රශ්නීතින් ව්‍යාතරයක උත්තරව බහස් දන් විකල්ප ප්‍රශ්න හදන් විකල්ප උත්තරෝප කොඩන්නගන් ඒක හොඳ විවාහ ව්‍යයායමයක් කියනකව ැතනමතක. දැන් නිදසුනක් වසයෙන් අපහිතමු මේක තවහන්න පුළුවන් ව්‍යාපාරයක තොගපිරටුම් අනුපාතිකය. ඉහලා අගයක් ගනී නම්. ඉන් පිළිබිබුවන්නේ එමහන්න පුළුවන් තොග පිරුඩු අනුපාර්තිකය ඉහලාගයක් ගනී නම් ඉන්න පිළිබිවුවන්නේ උත්තරකි පදැන පුළුව මේ ගේත් තො දෙන පුළුවන් විකුණු බහන්ල පරිවය නැත්තන් සාමාන්‍ය තොගේ අලිූ වාර ගැන ඒත්න පුලනි ඉහල තොග පිරුට ගුණ පාතේ හෙළගයක් ගනීනම් ඉන් පි ිබු වන්නේ හොම මෙ මේ උත්තරේ නවී තනද උත්තරේ තොග ව්‍යාපාරික සාමාන්‍ය තොග නිතර නිතර බිකුණම් බෝර පත්ව වන බව හෝ ඒහා සමාන අදහසක් තේෙනවන් ව්‍යාපාරය පෝතින බඩු තොගේ ඒෙවත් සාමාන්‍ය තොගේ නිතර නිතර අලුත්න බ නැ ව බ නැ ද බොර පත්වන. තේරවා ඒක මහන පුළුවන් තොගපිරිවෙටුම් අනුපාතිකය පහලාගයක් ගනී නම්. ඉන් අදහස් වන්නේ ඉන් ගම්ෙ වන්නේ ඉන් අර්ථ දැක්වැනි කළ හන පුර පහලාගයක් ගන්නවන මේ කරි පඇත්තේ නැම ගත්දු. ව්‍යාපාරය සාමාන්‍ය බඩු තොග නිතර අලෙවිනුවන බව. නැත්තන් ව්‍යාපාරයේ සාමාන්‍ය බඩු තොග අලිවිවීමට දීර්ග කාලයක් ගතවන බව එහට ත්න තින පුුව ඒ ත් තුතර නැතමගද. ව්‍යාපාරයක සාමාන්‍ය බඩු තොගේ ව්‍යාරය තුළ නැත ව්‍යාපරයේ ගබඩාව තුළ දීර්ඝකාලයක් රැඳෙන බව එත් තරිනි තොග ඉක්මනින් විකෙනෙන්නේ නැහැකි එකේ තේරුම තොග ගබඩාව රැඳෙන කාලේ වැඩි තොග අත් ඇති දින ගණන හලයිකින එකෙ කියන ද අදී වගේ තොග පිරුරු වනු පාතිෙන් අපිට එකක පැත්තර දෝල්නය කළ ප්‍රශ්න එනවද නැද එනවා මේආපු එක ක්‍රමය මේ එන්න පුලුව සියලු කරමදැ විල්ලතියේ ඒවත් මතමයි දැ නැවත නැවත මොදකන් රිිපිරිු ක්‍රසු පටන ඊල කරහන්න පුළුවන් මොකද මේ හ නිත්‍රමහනෝ තොග පිරිවටුම් අනුපාතිකය තොග පිරිටුම් අනුපාතිකය ඉහලාගයක් ගනීනම් ඉහලාගයක් ගනීනම් ඉන් ව්‍යාපාරයකට ඇති වන ප්‍රධාන වාසය. තොග පිරිවැටුම් මනුපාතයේ හලාගයක් ගනී නම් ඉන් ව්‍යාපාරයකට ඇතිවන ප්‍රධානමවාසය. පෙළහන පුළුවන් ප්‍රධානවාසය ඇහුත්මකක්ද. මේ උත්තර එකක්කත් ගැන්න බෑඇතු. ප්‍රධානවාසය තමයි ව්‍යාපාරෙක ද්‍රවසීලතාව හෙළයා තවත් සමීප උත්තර තිබන්න පුළුවන් ඒ වරබඩා ප්‍රබල මුත්තරය මොකක්ද ද්‍රවශීලතාවේ සමීප වී. තොග පිරවැටු මනුපාතය හෙලාගයක් ගනී නම්. ව්‍යාපාරක වාසය ඇහුවම සාමාන්‍ය තොගලිූ ආරගන්නකල වැඩක් නෑන එකදර නෑ එ අපි හනි වාසිය එනම් ව්‍යාපර ද්‍රවසිලිත හිලේ අයි ඉක්මනින් විකිර නව එක් ුණනිසල්ලි වෙනවා තේරවාද ඒමැටත්තන් අපි තුම් ඒ උත්තරේ නැතුවම් වෙනත් සමීප හෝ ආසන් උත්තර සමගති යන්න පුුවන් තොග ව්‍යාපාරය තොග ගබඩා තුළ තොග රැඳෙන කාලයේ අඩු කරගත හැකිවීම ඒත්තරිේ ගඩාවක තොගර හැඳෙන කාල අඩු කරගන්න කියන්නේ තොග යාල්පානන්නේනෑ නශ්‍ය වෙන්නේ නෑ තොගට පවත්වගෙනයාමවිීද මඩුවෙනවා ගබඩා පිරිවවැඩු වෙනවා තේරවාද එනම් ඒගේ පාසය පිස්තන පුළුවන් පැදිරීණරයි. අපි බලමු ඒවගේ විකල්පනේ ඔබ මේ ප්‍රශ්න තුරින් තව ප්‍රශ්ල නිර්මාණය කරන්න ම මේ බහුවරණ ප්‍රශ්මන් තියයක් සාකච්ඡා කර අවසන්කරොත් අද ඔබ ඒතිරයට අනුවක් කරන්න ප්‍රශ්ට දෙකදක තවරිරග අනුවක් තදන් අනුවක් ඔබ ලියන්ට තොන්න එම කිය ියනුන වඩා හොඳැයි මනසිහිතන් මේ ප්‍රශ්නේ හෙමත් ඇහවුවොත් අ ලිවම එක බොහොම සංවේදී ද මේ ලස්සන් ලියනුල මේ ප්‍රශ්නයක් තේරවන් තොග පිරටුන් ව අනු පාතය මේ මේක ප්‍රස්ශව ලිව්ොත් එෙම ඔට හරි සංවේදීවඒ ප්‍රශ්ටය දැනෙනම උත්තර ඔබෙන් සංවේදීව ලියවෙනවා ඒ ලියවන කොට ඒ උත්තරත් එක් ඔබ මේ තොග පිරිවැටුම කියනෙ එකට මොද සම්පූර්යමව මනස දෙන ඒ එම කෙනෙ එක ලියන්නම කිය ලීනෙක් හරිම වැදගත් තේරවාද එතකොට අපි බලමුීල ප්‍රශ්නයක් දස් එකේ විභාග ප්‍රශ්න හයවෙෙන ප්‍රශ්නය ව්‍යාපාරයකට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය තීරණය කිරීම කෙරෙහි බලපාන සාධකයක් නුවන්න ව්‍යාපාරයකට අ අරමුදල් ප්‍රමාණය තීරණය කිරීම කරෙ බලපාන සාධකයක් නොුවන්නේ දැ ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍ය මූල්්‍ය ප්‍රමාණය අරමුදල් ප්‍රමාණය තීරණය කරනනි සාධක කීපයක් සල කළ දැන් ව්‍යාපාරට යුත්තක ආරම්භ කරන කොච්චන සල්ලි ුද. එක්ක පවත්වාගෙන ව්‍යාර කටය උත්තක මේ මෙහුම් ද හරිතා වැඩි කරන්න බලාපොරොත්ව වෙන. නැත ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු නතන් නිෂපාදන ක්‍රියාවලිය නවීකරණ කරන බලාපොරොත්තු වෙන. එක්ක ව්‍යාපාරයක නිෂ්පාදන පිරිඇත මේ ෆැක්ටිලය උුත්් එක වෙනස් කරන්න බලාපොරොත්තු වේෙනවා. ඒ සඳහා අවශ්‍යා අරමුදල් ප්‍රමාණය තිීරණය කරද්දි මොනොත් සලකන සාධ ඒ වගේ ප්‍රස්ථාන වනයි. එකක්තමයි ව්‍යාපාරය පරිමාව එක හරිනි ව්‍යාපාරය පරිමාවගෙන් හිතන්න ඕනේ ය බිස්නස් කැපෑසිටේක ව්‍යාපාරි පරිමාව විශලනඟොට විශල් ප්‍රාගධනයක් ඕන පරිමාව කුඩානම් කුඩා ප්‍රාග්යක්ක හිතන්න පුරුව. එකනිවාර හරි. රඳවාගත යුතු තොගමට්ටම. ඒකත් සලකන්න පුළුවන්න්නේ දැන් සමහර ව්‍යාපාරවල නිෂ්පාදන ක්‍රියාවලිය කරිම සංකේරණයි. ඒ නිෂ්පාදන ක්‍රියාවලිට වශ්‍ය අමුදුර විය වෙෙළඳ පොලේ අකණ්ඩව ලබා ගන්න බෑ. ඒ අමුදුව්‍ය කාලයෙන් කාඩද මැතිවන් වෙලෙනඳ පොල සැවිය ඇතිවන් කායෙන් කාඩ හිිතන්න විසේ ක ුෂ කාරමික අමුදුව ැලිතන්න. සමහර කෘසිිකාරමික ද්‍රවවිය හැමදාම නෑනි දැන් උදාාරණය කසිෙන් ඇතුූපදන්නවා මුරුන්ග හැමදා මුරුන්ග හැදින්නේෑ ගස්වල හැදන කාලයක් තිෙන තුබ කරවිල හැමදාම හැදන්නේ. ගහතයරෝ ගහ වැ වෙනවා ඒ පලදා වෙන්නේ දැසව බොහංචි කැරට එවනට හැමදාම් පළදව ගන්න පුළුවන් අන්න ඒ වගේ හිතන් ඒවගේ සමහර අමුඩුවිය අකණ්ඩ වෙලඳ පොලේ සැපවුමක් නෑ අපි ඒ අමුට භාවිතා කරලා අකණ්ඩෝ නිෂ්පාදනයක් කළ යුතුනම් මොකද වෙන් අපි එෙනම් අර වෙළඳ පොලේ ඒ අමුදඩුව හිංඟ කාලයේදී පවා අපේ නිෂ්පාදනය ක්‍රියාවල කණ්ඩුව ගෙනයාමට හැකිවනු වස් අපි අමුද විසාල ප්‍රමාණයක රඳවාගන්න වෙනවා.හෙනම් තොගමට්ටම ඉහලා මටමින් පොත්තක කෙනයන්න වෙන මනඒ ඔොගවට විසාල මුදලක් කර කරන්න ඩ හෙනනම් අප අරමු දල්ල අවශ්‍යතාව පුළුණු වෙනු. තොගමට්ටමට . වෙළෙද පොලේ තොග සැපිවුමා කණ්ඩනම් අප විාල තො රඳව ග්ඩ ුන්නන්නේ එනම් විසාලමුදු ලක් වශවවෙෙන නෑ පැදිරීණි එකත් හරීතකොට ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති පර්ර්ේෂණ සහ සංවර්ධන ව්‍යාපපුජ සංඛ්‍යාව මොකද හිතෙන්නේ ගැන ක්‍රියාත්මක කරන්ත ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති පර්ර්ේෂණ හා සංවර්ධන ව්‍යාප්පති සංඛ්‍යාව. ඒ පර්ේශනා සංවර්ධන ව්‍යාපෘති එකක් නම් ක්‍රියාත්ම කරන සැලසුම් කල තියන්නේ ඒක ඩ විතරක් ගැලපෙන අරමුදුදල් සංඛ්‍යාව ගැෙන තුර මක්නේ නමුත් එවැනි ව්‍යාපෘති කීපයක් අපි දු අපේ ආයතන අංස නගර කීප එක තීෙනම් ඒ හැමතන අප අලු සැලසුම් ක්‍රියාත්ම කරන්න යනවනමුකො දේ විසාලා රමුදු ලක්කෝන් ඒ සංක්‍යාව නුව පේ අරමුදල් ප්‍රමාණ අඩුවැරරි වෙනවා එන එකත් හරි නි සාධකයන් නොවන එක ව්‍යාපාරය උදාගන්න තාක්ෂණය මොක දේගැන තින් ව්‍යාපාරයට ජොදාගන්න තාක්ෂණය අනුවත් අරමුදල් ප්‍රමාණ තීරණය වන්. නවීන තාක්ෂණි විශසම රෝබෝටික් තාක්ෂණය වගේ පාවිච්චි කරන වනන් අපට සේවක පිරි වැඩු කරගන්න පුළුවන්නේ තේරවන් එතකොට ගොඩක් අති නිෂ්පාදන වේගේ වැඩි වෙන පිරි වැඩු කරගන්න පුළුව එ අරමුදල් ඔසිත අඩු තාාක්ෂණය සාම්ප්‍රදායක තාක්ෂණයක්න අපි තාමත් පාච්ච කරන තැන් අපේ තියෙන සම්ප්‍රදායක තාක්ෂණයම නම් කාර්මීකරණය කරනවා කියලා එක යන්ත්‍රික මෙවල වැඩි පුරපාච්චිරවා රබෝටික් තාක්ෂණය පවිච්චි කරනවා තයෙනවා. එහෙම නොවේ නම් රොබෝටික් තාක්ෂණය අඩු යන්ත්‍රීකරණය අඩුවම නන් තියෙන් එම අපට අරමුද ලවෂ්‍යතා අඩුවන්න පුළුවන්. යන්ත්‍රීකරණය වැඩිවෙන්න වැඩිවෙන්න ඇත නිෂ්පාදන සොයන් කරන්නේයන්නේ පක් මation ෂ්පාන සොයන් කරනයට අපි පරිවර්තනය වෙන වනන් අපට විශල්ල අරමුදුල ප්‍රමාණක වශව ඒවගත්යිඒ භාවිතා කරන තාක්ෂණය කුමක්ද කියන එක මත නවතාක්ෂණයට අපි අවතිරණය වෙද්‍යපට අරමුදුල් විසාල ප්‍රමාණය ෝනේ සාම්ප්‍රධයක තාක්ෂණය රදන වනං විසල් අරබුදුල ෝන එකත් හරි පස්සනයුත්තරේ ව්‍යාපාරය විසින් රජයටගේ වේතු බදු ප්‍රමාණී. ව්‍යාපාරයේ විසින් රජේයටගේ විතු බදු ප්‍රමාණයගෙන් හිතන්න ඕොනොද නෑනෙනෙ දැන්න ව්‍යාපාරයේ රජයට බදුගවන්නේ කොහෙන්තු නයරන්ද නෑන නායරගතුච ති ප්‍යාපරි ංකොලොත්වයන බදුවන්න ලාබේ. ව්‍යාපාර කටේතුමගින් ලාබපු උපයන්නෙම කොඩද බදු ගවන්නත් එක තමන් හිමි කරුන්ට බෙදාහදාගන්න විතරන්න එෙවී. ව්‍යාපර උපේ ලාභයක් හිි කරුන්ට බෙදාගන්න පුලන් කොටසක් කොටසක් ව්‍යාපර රඳවගන්න. සංචීත වසය අනාගතයේදී ව්‍යාපාර සංවර්ධන කටයුතු පුළුල් කිරීම් සඳහ පවිච්චි කරන්න තේරවාද තවකොට සපාවිච්චි කරනවා ලාබාන්සගවන්න එෙමන තවකොට සප්පාවිච්චි කරනවා බදුගවන්න ලාබේනගෙවන් එනම් අරමු දල්ල වශ්‍යතාවයට බද ඕනකැ බදු ගෙවන්න එක් අපේ අරමුදුල සම්පාදනය කරන්නේ ඒ අනුවන ක්‍රියාව ඒ අනුවන ක්‍රියාව බදදුගෙ විට අපි ලාබ ූපේ ගන මෙහුම් කටතුක ලාබ ප ගන්න න මෙට මේකැල කරන්න වශ්‍යන. වශ්‍ය අරමුදල් ප්‍රමාණ තිරණය කර දෙනම් වැදි උත්තර මේකයි එනම් මේ එකතම හැර උත්තරේ පස්වෙනි උත්තරේ දැ මේ ප්‍රශ්නම නවතහන්න පුුවන් ව්‍යාපාරයකට අවශ්‍යාර මුදල් ප්‍රමාණය තිීරණය කිරීම කරෙයි බලපාන සාධක බලපාන සාධකර කල මේ ප්‍රශම නස් කරහකි හිතන්නකු බලපාන සාධයක වනුවයි කෙලවන ගො උත්තරය. මේ හතර මහරින් එය නම් පස්සෙන උතරේවි ඉත සියල්ලම කර න ඒත සසිල්ලමහරි අවශ්‍යර මුදල් ප්‍රමාණය තීරණය කරදි සලකා බලන සාධක ඇහුවනම් එනම් පස්සුනිතරය වෙනස් වෙනවා ඉහත සියල්ලම කරෙන උතරේගතම තේෙනවාද එවමනැත්තංහන්න පුළුවන් ්‍යාපාරයකට අවශ්‍යාර මුදල් ප්‍රමාණය තීරණය කිරීම කෙරෙහි බලපාන බලපාන සාධකයක් නොවන්නේ සාධකයක් වන්නේ සාධකයක් වන්නේ කියල මේමගේ නොගලපෙන උත්තරදී නොගෙලපෙන උත්තර අතර එක උත්තරත් තියනෙන පුළුව. අපිමු තියෙන පුළුවන්ට රජේනග වීතු බදු ප්‍රමාණි. තව ජතියෙන්න පුළුවන් ව්‍යාපාරයක සේවක සංක්‍යාවේ එකත් තරම් අදාලන දැන් සේවකෝ කොම අරග නිවරයින් වැට උප ගෙවර සේවක සංකය බලපාන්නේ අරමුදල් ප්‍රමාණි තීරණය කරන්න. තවබලන පුළුවන් ව්‍යාපාරයක කීර්තිනමේ ඒකත් අධාරණය කීර්තිනාමයත් අරමුදල සම්පාදන ිත්‍රම් බල පෑමක් නෑ තේෙනවාන්. එමෙනතන් ත උතුරඇත්තින්න පුළුවන් ව්‍යාපාරයක් පවත්තින්නද ව්‍යාපාරයක් ස්ථානගතිවඇත්තේ කුමර ප්‍රදේශක දයන ඒකත් එතරම් බලපාන්නේ ස්ථානගතීම දා ස්ථාන ගතවීම බලපාන සාධක තිවන ඇ ල පසුම් තින තරක් වෙන්නවු පුද ආරක්ෂාව ඒ ගැත ස්ා තර ැන් තරම් බ පෑමක්. ඔය වගේ උත්තර අතර තියන පුළුවන් ව්‍යාපරයේ භාවිතාගෙන තාක්ෂණය අන්න උත්තරී තියෙනවද ඇ ව්‍යාපාරයේ ක්‍රියාවට නැන්වීමට සැලෙසුම් කර ඇති පර්ේෂනා සංවර්ධන ව්‍යාපපුත් සංකයාව අන්න උත්තරේ ඒවගේ තහන්න පුළුවන් පඇදලිනි ඒවගේ මේ හැම ප්‍රශ්නයකිම ඔබ මම කිව්වත් නොකිව්වත් ඔබ විකල්ප ප්‍රශ්න ගොඩනගන්න විකල්ප පිරිතුර ගොඩන්නගන්න. ඊලක ප්‍රශ්නයයට බලමු ව්‍යාපාරයක ශේෂපත්්‍රයෙන් පිළිබිබු නොවන මුූල්්‍ය සම්පාදන මාර්ගයේ ව්‍යාපාරයක ශේෂපත්්‍රයෙන් පිළිබිබු නොවන මූල්්‍ය සම්පාදන මාර්ගයේ උගට කියන්නේ. ශේෂපත්්‍රයෙන් පිළිබිබු නොවන මුූල්්‍ය සම්පාදන මාර්ගය රඳවාගත් ඉපෙවුම් කියන මුල සම්පාදන මාර්ගය ඇත්තම. ඒක රඳවාගත් ඉපවුම් ගැන සංජිත ශේෂපත්්‍රී තිය. ණයකර. මුලි සම්පාදර මාර්ගයක් ශේෂපට්ට තීර අත්‍රීත්ත වත්කම් විකුණු මූල සම්පාදර මාර්ගයක් ශේෂපට්ටේ තිද නෑ සේසපටටි නෑ පැදි අතීත්ක වත්කම් විකිනීම හොඳ අරමුදල් සම්පාදර මාගයක්හ බයක සෂසපට්ටි නෑ එකතින්නේ ලාබලාපකිරු හෙමනිින්ැ දල්ලාපෙට ටින් වෙනත් ආදෑමට තමයි හො දාන්න නෑ සේසපට නෑ වෙලදඳ හිමිය. මුලෙම්පාන මාර්ගයක් ශේෂපට්ටය තියෙන උපචිත විය දම් පමාකරගත්තුත් හොඳ මුලෙ සපාන මාර්ගයක් කෙරෝ සේපටය තිීෙන න උතරම ගක්ද තුුණ උතරය පැහැදිලියමු තුුණ මෙ මුූල්ලෙ සම්පාදන මාර්ගිවලටත් මතකතියා ගැන ලොක්කු බර තැබීමක් පේපර එකේ කරනවා මල්්‍ය සම්පාදන මාර්ග ගැන හොඳ අවබෝධයක් තියා ගැ එක නිතර නිතර මහනෝ නිතර නිරමහනු විභාග දැන් විභාගට කොස් සකන්පයපර එක කැනෙ වියෝගත නැත රචනා සයිලි ප්‍රශ්න එන සකන්පයපර එක හනවා බාහිර මුලි සම්පාදන මාර්ග. අභ්‍යාන්තර මුලි සම්පාදන මාර්ග. එකකු මුලි සම්පදරන මාර්ග කපයක් මිශ්‍ර කල්ල දීලා මේවා බාහිර අභ්‍යන්තර මුලි සම්පාදරන මාර්ග වශය බෙදාදක්වන් වෙනි ප්‍රශ්න නිරන්ත්‍රය මහනු. එකුම මේ වගේ මම්සීකී ප්‍රශ්තික හනු තෙරවත් ැ තව ප්‍ර හොමද. න්න පුළුව ිකල්ප කරම ව්‍යාපාරයක සශේසපත්තයෙන් පිබිබූ නුවවන මුලෙම්පාදන මාර්ගය එතකොට මේ මහන්න පුළුවන් ව්‍යාපාර්ක ශේෂපත්තයෙන් පිළිමිබූ වන රිජු මූල්්‍ය සම්පාදන මාර්ගයේ ව්‍යාපාරයක ශේෂපත්තයෙන් පිළිඹිබූ වන රිජු මූල්ල සම්පාදන මා රිජු මූලන ැනමොකල් බැංකුවක් සම්බන්ධ නොවී නැම් මූල්ලි අතරමැදිකරුවන් සම්බන්ධ නවී. නැතම් මුූල්ල අතරමදි කරන ක්‍රියාවලියක් කියන බැංකුවක්මගේ නයගව අර්ථයනි මුල අතරමැදිිරන ක්‍රියාවලියකින් නොවන්න. එක්ක බැංකෝකින් නොවන නැතම් මුල්ල්‍ය අතනෙකින් නොවන නැත ූල්ි අතරමැදදිියගේ නවන නත මුල්ල අතරමැදිි කරන ක්‍රියාවලියින් නොවන ලෙස ව්‍යාරෙ කෙලිම් අරමුදල සම්පාදනය කරගත්තු ඒකතමයි රජි මුල්්‍ය සපාදන කියන්න. එන තමාගමක් සාමාන්‍ය කොට අසදිකුත් කරලා ප්‍රාගධන රැස්කරන්න. ර ක නිකුත් කරල ්‍රා්න රෙස් කරන. මහජනයගේ නය කරන කුත් කල නය ප්‍රාගධනය රැස් කරන. බැංකුුවක් සම්බන්ධදන ඒවතම රජු මුල්ලීගේ. බැංකුනයක් ගත්තුත් කල්බද සමාගමකින් ලිසින් පහසුමක් ගත්තු තේෙනවාද. ඒ අනිවාර මුල්ල ඇතරමති කරන සම්බන්ධ වෙන තොර වක් ගහන්නේ ්‍යාපර සේසපටෙන් පිළිබිබූ වන නොවනෙන වන 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 රජ මුලි සම්පාදර මාර්ගයක් වන්නේ. ග උත්තරමකගන්ද ත්‍රේමිතර තියෙනවාද. රඳවාගත් ඉපෙවුම් නායකර අතරිත්තවත්කම් විකිනීම. වෙළඳ නාහිමිව උපජිත ගොඩක්ක වතේර. එබනං රජුමුූල්ලෙකුම් අයි තිනය කර යි නයකර කෙලින්ම සමාගම තයි නිකුත් කරන්නේ රජුමුල්ල මාර්ගයශස පපට පෙන්නුම් කරනු. රඳවාගත් ඉපෙවුම් ෞරජු බැංකවස් සම්න්ද නෑ. එකත් ව්‍යාරි සේෂපට පෙන්නුම් කරන හරිද එතකොටට වෙලද නායහිමියෝ. ඒකත් රජු ව්‍යාන තක කරන බැංකු ගෙනම එකක සේස පට පෙන්නුම් කරනු. උපජත වේද එකත් පෙන්නුම්රේ ඒහතරින් ඕොනම එකක් කරරි. අතිරිත්ත වත්කම් විකුණුම් කෙනෙක නෑනී. ඒ අයිතිවෙන්නේ ඒන්නේ ලාබලාප කිරුමට ඒ එන්න ලාබලාප කිරුේ දල්ලාපෙන්ෙට වෙනත්තා දෑ මැට තරවාදේ. මේගේ ප්‍රස්්තියක් ඔබ මම්ම කරනයක මට ප්‍රශථ සාකච්ඡා කරමිදිය මට සීමමිත කාලයක් ලැබෙන්නේ මට උබ කරන්න ෝද මට ත උුම කරන්නබය උබ කරන්නෝවා හැ ම එකක් කල බෙන්න මේගේ පස නිර්මාණය කරන්න අප එත මේගේ ව්‍යාපාරයක ශේෂපත්්‍රයෙන් පිළිබිබු කරන පිළිබිබු කරන රිජු රිජ මූල්්‍ය සම්පාදන මාර්ගයක් වන්නේ. රිජු මූල්ල සම්පාදන මාර්ගයක් වන්නේ කළ පිළ මුත්රද දෙෙන එක. දෙ මහජයබයකුනය මාජෙකු නෑ කරනතෙනු දෙක කල්බදු පහසුකම් කල්බදු පහසුකම් තුන්න තුන්න නය සාධ්‍ය කරණය ණය සාධ්‍ය කරණය හතර ණය කරණකුතු පහ අයිුරා පහසුකක් ගදුත්තරි ව්‍යාපාරක සේෂපත්වයෙන් පිළිබිබූ කරන රිජු මූල්්‍ය සම්පාදන මාර්ගයක් වන්නේ සේෂපත්වයෙන් පේන්නත් ඕනේ රිජු මුූල නැක් වෙන්න ොන ැ බැංකවක් මුල්ල තැනෙක් සම්බඳ දුනුමට නොවී මුූල් සම්පාදන කමැයක් වෙන්නත් ඕනි එතක මේක ගන්න බෑ මහදරිබැන්කුන කෙලි වක්කරයි එක ගන්න බෑ ඒක ගන්න බෑ කල්බදු පහසකම් ඒත් මුූල්‍යය ඇතරන එනම් වක්රයි ඒකත් ගන්න බෑ නයසා දෙකරන ඒකත් මෙම ඒකත් අභ්‍යන්තර බාහිර දෙකට වැන්නෝ නය සාධ්‍ය කරන මු එතර සාධ්‍යාතන බහිරි සම්බන්ධ වෙනවානි ඉතර ඒකත් වක්කරයි ඊලකට නය කරනිකුතු බාර මුල්‍ය ාතින සම්බන්ධවෙනි නැහැනි තේරමක් බාහිර මුල්ල්‍යාතින සම්බන්ධ වෙන්නේ නැහැ ඒමනං එමනං ඒකත් කෙලින්ම සමාගමෙන් නිකුත් කරනවා රජුයි අත් මුූල තර ද නැහැ ඒකම ශේෂපට්ටේ පෙන්නුම්රනම් උත්තරේ ඇතමක් ඊලකට ඒර පාසුක ෙරීම බැංකුවෙන් ගැනක්රයි ඔගේ ප්‍රසන මේ හදන බොහම සටලායි මේ වගේ ප්‍රශ්ට හදනකො ඔබ දන්නම නැහැ උබ ඕනෑමනින් අද අඩුගරම මුල්ල සම්පාදන මාර්ග කියන පාඩම් ඒකකේට ඔබ නිකම් අවතේරු වෙලා එක ඔබ නිකම් ඒකසිරසියක් ඉස් පරස කරගන්න හමාරයි පාඩන් කරුැ ලෝක මේක තමයි පාඩන් කරනෝ ගිය තේරවාල් මේ කරන්න තව පට මේ ප්‍රස්සබටට මං වෙලාෙන් සමන් ලියන්න තුවෙන්න ඔබ කරන්නේ එක ්‍යාපාරයක ශේෂපත්වය ශේෂපත්වයෙන් පිළිබිබු කරන පිළිබිබු කරන වක්්‍රමූල්්‍ය සම්පාදන මාර්ගයක් වන් නිගළ තහන්න පුළුව. එතකොට රජුමූල්ල්‍ය මාර්ගයෙන්න්න පුළව සාමාන්‍ය කොටස් නිකුතුව වර්ණය කොටස් නිකුතුව ණයකර එකතුව රඳවාගත් ලාබනතල් ලාබ රඳවා ගැනීම ඒ වගේම කල්බඳ පාසුකම්. ත් එෙන ොක ත්තරේ ල්බු පහසුක අ ක්කොටක මකිවීම නොවන රිජුි තය ොක්කුම ටයකු රිජු හෙන වක්්‍රකි වොමෙන්න්නේ කල්බදු පහසුකම් ඒවගේම ශේෂපත්්‍රයෙන් පිළිබිබි නොවන ශේෂපත්තයෙන් පිළිබිබු නොවන රිජුමූල සම්පාදර මාර්ගයක් කියල එන්න පුළුවන් ශේෂපත්යෙන් පිළිබිබු නොවන තේෙනවාද උදාරකසය අරවාගේ අප එතම අතරිත්තවත්කම් විකිනීම අතරීක්තවත්කම් බිකිනීම් නැත යල් පැගීවත්කම් විකිනීම් සේෂ පටල න්න නෑන් එරං අනිර්රමය උත්තරටමයි එකට ගන්නවෙන්. ඊලකට මෙි නය කර නිකුතුව කියන එක සම්බන්ධී මේක හරහා උප පුළන්ම් ප්‍රශ්නයන් නිර්මාණයකර මේ හර ප්‍රශ්නයන් නිමාණය කරන පුළුව ඒෝමද දැන් නය කර නිකුතුව මට කියන්න රිජු ඩවක්කරද කියලා රිජුණ ඇයි බැංකුවක් සම්බන්ධ නෑන සීවිත පොදුසමාගමක් පත් දැන්වීම මගින් අන්තර්ජාලය මගින් සමාජ ජාලොස්සේ ප්‍රචාරණය කරලා ඇදුම් පත් කැදවල ඇපලිකේෂන් කෝල් කරලා කෙලෙම්ම මහජනයගෙන් වැදිකාල් ස දිකල්ලන රස් කරන තකොට එක රජු මූලි සපාතර මාර්ගය තේරවාද අපි එතමු මේකත් එක් උන්නක ලිය පන්න ි නත්‍රය එක සාමාන්‍ය කොටස් නිකුතුව සාමාන්‍ය කොටස් නිකුතුව දෙක වරණීය කොටස් නිකුතුව තුන නය කර නතරීන පත්‍ර නිකුතුුව හතර ලාබ රඳවා ගැනීම ෂයවෙන් කිරීම මෙන්න මේ පහදී ලැහුවොත් එහෙම ව්‍යාපාරයක වක්්‍රමූල්ල සම්පාධන මාර්ගයකට වඩා සමීප විය හැකි පිළිතුර කුමන් ය මේ උක්කුම රිජුණි බැංකුවක් සම්බන්ධනය සාමානකරස්යකුතු වර්නිකොටස් නිකතුව නයකර නිකුතුව ලාබ රදවා ගැනීම ලාබෙන්ශයවෙන් කිරීම ඔක්කොම ව්‍යාපාරණ කරන්න ව්‍යාපාරරි විසින් මේ තේරවත් ව්‍යාපාරය විසින් මුල සම්පාදන මේ කරන්න රිජු එතකොට මේමැහැවුත් මේ ප්‍රස්මන්න මේ උත්තර තුළින් හනවා ව්‍යාපාරයක වක්‍රමුල්ල සම්පාදන මාර්ගයකරට වඩා සමීල් පිළිතුර. වක්රය ගැනේ බැංකුවක් සම්බන්ධ කරගන මුල සැයගත්තක නර්ථයගත්තුව. සාමානක ගන්න බෑ වක්රණ බැංකෝ සම්බන්ධනය වර්ණිකුරස් ගන්නත් බෑ නයකර ගන්නක් බෑ ලාබරද ගනි කරන්න බෑ බැංකෝරට දාලනයන් ශෂවවිලි කරමි ගන්නක් බේ ොකද ගන්න පුළුව බෑකිලබ එකත් තියනවා. මගද ම වක්‍රමූල්්‍ය සම්පාදන මාර්ගයකර වඩා සමීප විහැකි පිළිතුර නං උත්තරේ ගන්නවිනිමකක්දමින මේ නයර නයකර. ම කිය එක දැන නොද වෙන හැටි දැන් අපි කතා කර තීරී පාඩම් කරද්දි නායකරල ප්‍රබෙහේද එකක් තමයි රක්ෂිත නයකර සිිග ඩිපෙන්චස් අනිත්තග තම නාරක්ෂිත නය කර තේනොද කැන නන්සකින්ජ රක්ෂි රක්ෂිත බැඳුම් කර කියන්නේ නයකර කල්පිරණ විට නයර මගින් අරමුදල් ැස්කරගත්ත සමාගම බංකොලොත් වෙලා නම්. නයකර හිමියන්ට මේ මුදල් ලාපස්සු ගෙවීමේ ගැඩලුවත් තියෙනවන්නේ නයකර නායකර මිලද ගත්තා තන ංකොලොත් ආ අපපසු ගීම හැකියාව නෑ. එනම් අකර හිමියන්ට විශල මුල්ලාභයක් වෙන්න පුුවන්. ඒසදා වත්කම් ඇපත බන්න පුළුව. එකක ඇැබූත්ම විකුල් නයකරීමට සල්ලිහම්ේල න්න ආරක්ෂ යකර. එහෙම නැත්තං තවර මැතිමකක්ද. බාහිර මුල්්‍ය ඇතනයක් ඇප වෙන. බාහිර මුල්ල යතන කැෙනොත්කම්න්නේේ විමුල්ල්‍ය යතනක දෙකම ඇපවීමට මයි මේක බාහිර මුල්ල්‍ය ාතන කැපවරු නයකර කල්පිරුණු විට ණයකර හිමියන්ට ආපොසු ගවීමට සමාගම අපෝසත් වහොත් ඒ නයකර පියවීමට බාහිර මුල්්‍ය ඇතන කෙලින්ම සමාගමත්ක පූර්වගේ විසුමකට එලැබෙනු ඒක තමයි සහතික භාවි කැමි කතාකර සාහතික භාවි. එහමන දැන් නයකර මගින ප අරමුදල්ල ැස් කල්ලා ැස් කලාලර ැන් එකක ැකුවක් සබඳන නැද්ද. බැංකුවක් සම්බන්ධනි නැ්ද. බැංකුවක් සහතික වෙලා තියෙන ඇප වෙලා තියෙනවා කල්පිරු නම භ්‍යාපාරයේ නයකරවලිට මුදල්ෙවන්න පොහොසත් උන්නොත් අපෝසත් වූහොත් ඒ මූල්‍ය සමාගම නයිකරීමට පිවුරන් කියලා. එන එතන බැංකුවක් සම්බන්ධ වෙලා බැංකුවක ඇැපවීම හරහතමයි මූලිම්පාධන වෙන් එවන මුකද න්න වක්කර බවඩ පරිවර්තන ව. එග්‍රයා හිතන්්ඩඕනි ධර් දැම විවාාහිට ොම සල ප්‍රශයන්න්නේ තේරවාද. මේක සටල නෑ සංකීර්ණ අපි අන්නේ වගේ සංකීර්ණ පැත්තත් ඉතල මේ වගේ ප්‍රශ් නිර්මාණය කරන්න ඕ පැදිරීණ රයි අපි තවත් වෝක ප්‍රශ්න හදන්න පුළො ෝක ද මේ මන් මෙන්න මේ කරන දේව කරන්න නිකම්ම විභගරපු ලැස් සූදානම් වෙනවා ඊලකට ව්‍යාපාරයක දළලාබේ රුපියල් තිස්ථාකි විකුණුම් රුපියල් අනුදක් වියදමු රුපියල් හද්දස් පන්සියකි සාමාන්‍යතෝගේ යාගේ රුපියල් දහදාකි මේ ව්‍යාපාරයේ සුද්දලා බනුපාතය වලුුවී. ප්‍රශ්න නිකං ව්‍යාකුල්දනෑ. බොහමසල්ල ප්‍රශ්නය. දළලාබේ දීල තියෙනවා විිකුණුම්දිල තියනවා වියදම දිල තීනවා. එනම් දලලාබේ ඇත් තීරනම් වියදම් ීරන දල්ලාබයෙන් විදමඩු කරම් සුදලා බේන. විකුණුන් තීරෝ අපේ හනි සුද්දලා බනුපාතය. එතකොට සාමාන්‍යතවගේගේ දහදක් කියෙ දිල තීර. ඒක මෝඩද ආනනි සුද්දලා බනු පාතයෙන්. සුද්ලලා බනු පාතයට දල්ලා බනුපාතයට බදාල නෑනේ සාමාන්තෝයක් හෙම දෙරෝ ඉතින් කල කල යුත්ම ප්‍ර්තික පෙන්ඩ එහ ෙර ගොල්න්ගේ මනසකරට කොල්ලන්න ගල අමාරු දා නමාරුවටෙන් එපා තෙරත් ප්‍රධානපාලක පරීක්ෂකවරයක් නිතර මුස්සා කරනවා කලිහිතන් ඔබ මාරුදාන් මේ වගේ අනවශ්‍ය දෙවල්ද. ඔබ හිතා ගැි එයාගේ ගල්වට හුුවන්න නෑ පිණිවරදිිතුර කරා ගමන් කරනු. අනවශ්‍යපි බැහර කරනකින ශ්වාස න්ද දැන් මක. ලු පාතිහ කොමද ඉරව්ඩ සුද්දලාබය සුද්ලාබේ යට විකුණුම් පඩිකිරමසී යෝකට අනුපාති එතකොට දල්ලාබේ තිස්දායි වියදම අත්දදාස් පන්සිේයනම් ඒ වේද අඩුවවෙන්නේ පයි තිස් දැන් අදදාහ පංසියගේම් විසි දස් පන්සිය එක තමයි සුද්දලාබේ නැවන දොර මේ සාමාන්ත ඇැති වැඩක් නෑ හනම් විසි දදාස් පන්සිය සුද්දලලාබේ තකයි සිදස් පන්සියා එක මේෙන් ීද මර කරම් පස්සේ වික්ුණු ීරමතිව කිලිීම ූදහයි වැඩි කරන බිඳු දෙකට බිඳදු දෙක ගිය මේ බිදු දෙට මේ බිඳු දෙ ගිය නමෙන් කැපේ ද කැපෙනවද. නම්වරක් දෙක දහාටයි. දහටයි දන විිස් වි හරක් ර . හතර ඇත ස්පාන පායිකිලි ා සීයට විසිපායි. උතරේ දනවතිමති උත්තර හතර මේවට වැඩිකාලයක් නාාස්තකර පශුවර්ණ සංඛාදේය කරන්ති සංක්‍යාද කන්ති කෙලබ රජු ප්‍රශ්නයක මේ රිජාන පා ප්‍රශය මේ ගැට්ලුව මේ කනෙවෙෙයි මේ ප්‍රශ්මිට වෙනස් විදිරෙන්න්න පුළුව උදධාරණයක් වොසේ මෙ ඔබ කලිුදයක්ක්ම නැවත කරලා පෙන ඔබ නිවසදි මේවාගේ වි්‍යායාම කරන්න ප්‍රතිනිර්මාණ ප්‍රශ්න කරන්න අපේතමු ව්‍යාපාරයක ව්‍යාපාරයක විකුණුම් විකුණුම් අනුදාා විසල්ලෙකු රංකාව ගත්ත වන්න අනුද අනූදකි තොග පිරිවටුම් අනුපාතය තොග පිරිවටුම් අනුපාතය දෙකකි එකකි සාමාන්‍ය තොගේ සාමාන්‍ය තොගේය රුපියල් විසිදාාකි සාමාන්තකරුපෙල් විසිදාකිවු දළලාබ අනුපාතය දළලාබ අනුපාතයේ අනුපාතය වන්නේ හිළ උත්තර කීපැත් තියෙන පුළුවන් පාක් දෙරවා දැ මේක උත්තරේ මොකක් තැප්‍ර හොයන්න ව නි අරගේකයකිි රජු නෑ දැම්ම අරක රජුුණ මේක වක්රයි මොක දල්ලා විවාහන විකුණන් තියෙන් නු විකරුන් තිය ොදරට දල්ලා බිකු දල්ලා බිවාගන්න කිසිම දත්වයක් නෑ බැලූ බැල්මට නෑ නමුත් ොැලු බෙලම තියෙනවා ඇයි තොග පිරිවැටුම් මනුපාතය දිර තියෙනවා තොග පිරිවැටුම් මනුපාතය කියල කියන්නේ ොකද තොග බිකුණම් බෝට පත්වන වාරගරන්නේ කොහැන කොමද බිකුණුම් පිරිවෑ බෙදෙනන සාමාන්‍ය තොගේ අරි බිකුණුම් පිරිවැෑ බෙදෙනවා සාමාන්‍ය තොගේ එතට මේක දිරතිනව අනුපාතිය දෙකයි සමානය දෙකයි වාර්ර දෙක මේක වාරණී දෙකයි සාමානතොගයක්ත් දිල තියෙන තේර මේ සාමාන්තකයක් මේ වගේ සංඛ්‍යප පෙලක මේ සංඛ්‍යත් දෙකක් තියෙනව වනං ඉතුරෙකො හැන්න පුළුවන් සාමාන්‍ය තගේයයි මේ අනුපාතය අගේ තියනවම් විකුණුම් පිරිව හන්න පුළුවන්. විකුණුම් පිරිවයි අනුපාතය තියනම් සාමාතක හැන්න පුළුවන් කෝමද ිකුණම් පිරි හනමගත කරන සාමාන්තකගේ වැඩි වන්නු මේක ැ හස්කුණ තියගත්තම එෙම විකුණු පිරමේ යන තෙරෙමණි එතකොට. එම සාමාන්තගේ දෙක ඩි කර විකරුණු පිරිවේෙන විකරු පිරිවේ ො ර විකුණු පිරේ මොද හරස්කු යකට දව ග ද ැ සාමාන්තගේ න සාමාන්තගේ විසිදාහයි.මත එක් කියෙලකම විකුණු පිරිවේ දෙක හරස්කුරු තියකත් තමකොතු වෙන්නේ එක් මිහට කියම් පස්සේක් මේ පෙත්තරේ නවා එයට පස්සේ පෙත්තර දෙවරක් දෙක හතල ස්තයක් වෙනවාහ ිු පිරා දැමකොති කිය. දැනු බෙරද දැම්පුළුව ිකුණුම් තියනවා නොදදායි ිුණු පරියම අනු පතයර දැන අනපාතය ප ලය කරපේ මිනිිස්සල පරිච චේදුුන් ංාරු ගණංකිී පැකරන පෙන්වුව. තොග පිරුණු ගුණු පාතේ පදනම් කරගන වෙනත් මූලිතුොරතුරු ඉලිට ැරීම. තේරවා. එර බිකුණම් තියනවා බිකුණුම් පිරිවෑ තියෙනවා දල්ලාබි කියෙන. අනුදැනතිලිස් දග්‍යම් පනස්දායි. එන දල්ලා බලුපාති ගැනමගද ඉර උඩ්ඩ දළලාබේ. යට විකුණුම් වැඩිකිීම සීය එනම් දල්ලාබේ අනුදැම් විකුණුම් පිරත්ිධක්ගාම් පනස්දායි යට අනූදාහයි වැඩිකිරීම සීය මේ දෙකට මේ දෙක ගියා මේ දෙකට මේ දෙක ගියා එනම් පන්සයේ වෙදීම නමේ නමෝරක් පාතල ස්පායි. පහක් ඉතුරුයි නැවත නම්ෝරක් පහහදලස් පහයි පහක් කිිතුරු ආයන මෙමට පහහි දස පහ ානක් න එනම් පින්තුන් ලිතුරග පනස් පහයි දසම පහයි පහසට පා එනම් මෙතන් දෙන පුළුවන් පනස් පහ පනස් පහයි දසම පහ හරිද එම දෙන පුළුවන් පනස් හයන්න පුළුවන් පමු පනස් හතර එන්න පුළුවන් සම පුත්‍රර තින කිීපයක්ම පනස් පාදසම් පාහ පයන උත්තර හරිරෙන්නේ පනස්පා පනස් පාද සපා මොකද පාහොඳ මුත්තරේ මේක මේ උත්තරේ නොතිබුණ නම් පනස් පාද ස පහයන්න පුළුවන් ඒකත් නැත්තම් පනස් පායක ්‍රම මේ පිෙනු කරන එක එකක දන්නවා මට පෙන්න අවසුනේ දලලාබයක් නොදී අපේ දල්ලාබනු පාතියහානු ඇැයි දල්ලාබේ හොයාගන්න අපට අමුඩ වේ දරන මකද තෝග පිරගුණු පාති ඔය වගේන්නක් පුළුව. පැදරීණ හොන්ඳ ඇදරන පයද. පරිච්චේයෙන් ආරම්බ කළලා මූල්්‍ය කළමනාකරණය කියන ප්‍රධාන පාඩම් ඒක එහා සම්බන්ධ පලවිනි ප්‍රශ්න පත්තරයට අදාළ වාස්ිගභ්‍යා සාකච්ඡා කරන්න අපි ද හසරින් පට අරගෙන විභාග ප්‍රශ්න කීපයක් අප සාකච්ාර විේසින් බහුවරණම කොද බහුවරණවල වරණ පහක්ති න මේ වරණ පහෙෙන් නිවැරදිම වරණේතම අපි තෝර ගණ්ඩුව එසදා ප්‍රේශ වන ආකාර කීපයක්ම ප්‍රශ්න කීපී සාකච්ඡා කළ. ඊටතා අමතරෝපි ඒ ප්‍රශ්න පදරම් කරගර භාග දිරියේදී එල්ලවී හැකි යොමයේ හැකි අනුමාන පසක පයකුත් අපි නිර්මාණය කළා. හොඳ ව්‍යායමයක්දුණ අපි පැහැදි කරේ බහුවර පස්ද ප විසීමන බොහොම ඉවසීමෙන් සංයමින් විනාධි දෙක හමර කොහොමත් අපට තියනෙන ඔන්නාට තව දදිනකට තව විනාඩිය ගන්න පුළුවන්ගේ සරල පශ් වද අප විනාඩි ගන ඉතුරෙනවා තුර ගල ගන්න පුළුවන් රගන අපි මේ කලබල යක්ක්නතුවකරුත් බහුවරන ප තිහටම සම්පූර්මට ්‍යන පුළමල බේර. ඒ අත්වයි තවදුරත් වර්ධනය කරගන්න බලමු. අපි තවත් බහර පස ගණනාවක් සාකච්ඡා කරනවා. එන්ස ඉදිරිපාඩම් පරිච්චේද නිවාරෙන් ප්‍රසල්නය කරන්න මුූල්ලෙ කළම නාකරනය අ සම්බඳධ වාස්තිික අභ්‍යාස සියල්ලම සාකච්ඡා කල නිමරනතෙක් ඒක ප්‍රෝජනය ගන්න කලබ මතක් කරනවා පීළග පාඩම් පරිච්චේදෙන් නැවත හමුවම.